Yes. Very good morning to all. ඇත්තටම මේ ඔයගොල්ලන්ව දැකීම සතුටක්. මේ physically දැකීම සතුටක්. මොකද ඇත්තටම අපි online sessions 17කින් ඔයගොල්ලන්ව හම්බ වුණේ. ඉතින් ඇත්තටම ආසයි තුන help එකක arrange කරනකම physical lecture එකක්. මොකද මේ දරුවෝ කොයි වගේද? දකින්න ඔයගොල්ලන්ගේ මුණවල් සහ ප්‍රශ්න අහනවා. මට මේ මුණ නම් හොඳට familiar. फोटोज वाली मामे क्या ने कैमरा आई के दी प्रश्न हाँ निवाने आहान तो प्रश्न नहीं था आहान इतिंग अनि दरुवंग मत मतकान किरणे में किया ने नमूत मैं ऐतर माता यूनिवर्सिटी के एक्सपीरियंस का ते का मामे हितू ने उगलो प्रश्न हाँ ना दारु किया ला नमूत तो उगलो प्रश्न हाँ ना मांग ऐतर में इल्पे के उगाने के एंजॉय कराने ये टाइम में का तो उगलो दानो आटे कोला के ने हारी बोरिंग टाइम में का बट नमूत तो उगलो प्रश्न हाँ ना उगलो एक्टिव ඒගෙන මම ගොඩක් සතුටුයි. ඒ වගේම පුතේ අපි එතම කියනවා මේ විෂයේ ප්‍රධාන කොටස් තුනක් විශේෂම උපදේශනයට කලින් අපි මනෝවිද්‍යාව සාකච්ඡා කරා සමාජ විද්‍යාව සාකච්ඡා කරා දැන් අපි මේ ලෙක්චර් සීරීස් එකේ අවසාන කොටස උපදේශනය කවුන්සිලින්. මෙ මෙතනදී අපි කතා කරන්නේ එම්ප්ලොයි කවුන්සිලින් ගැන. මොකද ඒකට හේතුව මෙතන ඉන්න දරුවෝ බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක නැත්නම් හයර් ඩිප්ලෝමා එක නැත්නම් ඩිග්‍රී එක කරන්න ආපු දරුවෝ. ඒත් අපි හැමතිස්සෙම මේ සංකල්ප මනෝවිද්‍යාව කිව්වත් සමාජ විද්‍යාවකත් උපදේශන කිව්වත් මේ සංකල්ප දිහා අපි ගොඩක් වෙලාවට බලන්නේ පුතේ බිස්නස් පර්ස්පෙක්ටිව් එකෙන්. ඒත් අපි මෙතනදී ප්‍රධාන කොට විශේෂයෙන් අවධානය යොමු කරන්නේ වෘත්තීය උපදේශනයේ يعني රැකියාව කරන පුද්ගලයෙකුට රැකියාව සම්බන්ධයෙන් හෝ වේවා පෞද්ගලික ජීවිතය හෝ සම්බන්ධයෙන් වේවා මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒ දෙය ඔහුගේ ව්‍යාපාර ඔහු වැඩ කරන ව්‍යාපාරය තුල ඔහුගේ රැකියාවට බලපානවා කියන විශ්වාසයේ මතපදනම් වෙලා තමයි පුතේ අපි මේ උපදේශනයේ කියන මේ උපදේශන කුසලතා කියන අද මාතෘකාව අපි සාකච්ඡා කිරීමට පටන් ගන්න. එතන මෙතනදී ගොඩක් වෙලට අපි කතා කරන්නේ පුතේ උපදේශනය කියවම මෙතනදී අපි කතා කරන්නේ එම්ප්ලොයි කවුන්සිලින් සේවකයන්ට උපදේශනයක්. නමුත් සේවකයන්ට උපදේශනයක් ලබා දීමේදී ඒක වෘත්තීය ගැටලුවක් වෙන්නට පුළුවන් පෞද්ගලික ගැටලුවක් වෙන්නට පුළුවන්. අපි දන්න එක වෘත්තීය වුණත් පෞද්ගලික වුණත් ඔහුගේ කාර්ය සාධනයට ඒක බලපානවා නම් ඔහුගේ සේවක ක්‍රියාකාරීත්වයට ඒක බලපානවා නම් අපි ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ ඕගනයිසේෂන් එකක් විදිහට. එතන මේ සියලුම දේවල් සාකලකලා අපි උපදේශනය කියන්නේ කුමක්ද කියන මේ මොන වගේ විෂයක්ද කියන කාරණාව පිළිබඳ විධිමත් අවබෝධයක් අපි පහුගිය සෙෂන් එකේ ලබා ගත්තා. එතනදී කියන්න අවශ්‍ය වෙන උපදේශනය කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට මම කලිනුත් ඔයගලන්ට ලෙක්චර් එකේදී කිව්වා ෆස්ට් ලෙක්චර් එකේ මේ උපදේශන එම්ප්ලොයි කවුන්සිලින් කියන සෙක්ෂන් එකේදී මේක ශ්‍රී ලංකාව තුල ගොඩක් වෙලාවට අපි ටිකක් පිළිකුල් සහගත සහ අපි ටිකක් බය බිය මුසු හැඟීමක් දනවන මාතෘකාවක් කවුන්සිලින් ගන්නවා කියන්නේ එයාට එහෙනම් මානසික ප්‍රශ්නයක් වෙන්නට ඇති. නමුත් හොඳට මතක තියාගන්න පුතේ ඔබ මම කියන දෙයක් උනත් කවුන්සිලින් කියන තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. මම උනත් කවුන්සිලින් අරගෙන තියෙනවා. ඒ මගේ දරුවන්ගේ දේවල් වලට විශේෂයෙන්ම මගේ වෘත්තීය දේවල් වලට. හැබැයි මෙතනදී මේ කවුන්සිලින් කියන තත්ත්වයට යනකොට පුතේ වෘත්තීය වශයෙන් සුදුසුකම් ලත් පුද්ගලයෙක් ළඟට මේ යන්න ඕනේ කියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. නමුත් ඔබට වෘත්තීයමේ අත්දැකීමක් නැති වෘත්තීය වශයෙන් කවුන්සිලින් කියන විෂයයට අධ්‍යාපනික වශයෙන් ඒ සුදුසුකම ලබා නැති පුද්ගලයෙකුට උනා තමගේ අත්දැකීම හරහා ඔයගලන්ට හිතුරුතින් යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් මට මේ පුද්ගලයාට කිව්වොත් උත්තරයක් හොයන්න පුළුවන් කියලා එතනදී මේ පුද්ගලයා හැසිරෙන්නේ ඔබට උපදේශකයෙක් විදිහට. ඒ නිසා පුතේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ we should blow our steam අපේ තියෙන ගැටලුව අපේ තියෙන ස්ටීම් එක අපේ තියෙන ප්‍රශ්නය අපි තව කෙනෙකුට කියන්නට අවශ්‍ය වෙනවා. ඒ කිව්වම අපිට ගොඩක් වෙලාවට අපේ මනස සැහැල්ලු වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා දෙවන පාර්ශ්වයේ විසින් අපිට feasible solution එකක් අපිට හොයාගන්න පුළුවන් උත්තරයක් මේ ප්‍රශ්නෙට විසඳුමක් කියන දේට උදව් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි ප්‍රශ්නයක් තියෙනකොට මේක තව කෙනෙකුට කියන්නේ නැහැ. ලැජ්ජයි කියන්න. එක්කෝ මට මානසික ලෙඩක් කියලා හිතයි, එක්කෝ මට රස්සාවට කරගන්න බෑ කියලා හිතයි, එක්කෝ මට ඩිග්‍රිය කරගන්න බෑ කියලා හිතයි, එක්කෝ මට අම්මලා තාත්තලා එක්ක ඉන්න බෑ කියලා හිතයි, පවුලක් විදියට දරුවෙක් විදියට, එක්කෝ මට ගමේ වැඩක් කරගන්න බෑ කියලා හිතයි, මට බැහැ බැහැ කියන හින්දා ගොඩක් වෙලාවට අපි අපේ ප්‍රශ්න වලින් ගොඩක් වෙලාවට සීසන් වෙනවා. ඒ සීසන් වීම තුල මොකක්ද ක්‍රියේට් වෙන්නේ? මෙන්ටල් ඉල්නසස් වලට යනවා. මානසික ප්‍රශ්න වලට යනවා. ඒක ගොඩක් වෙලාවට ડિප්‍රෙෂන් තත්ත්වෙ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඊට ඔබට ගිහිලි වල දැන් ડિප්‍රෙෂන් වලත් පුතේ ඔබ සමහර ඔබගේ ડિප්‍රෙෂන් කියන එක ඔබ අත්දකලා නැති වුණොත් ඔබගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ ඔබගේ නෑදෑයන්ගේ ડિප්‍රෙෂන් තත්ත්වෙ ඔබ ගොඩක් වෙලාවට දැකලා ඇති. ඒ වගේ අය ගොඩක් වෙලාවට සමහර ડિප්‍රෙස්ඩ් කියන එක පිළිගන්නේ මූලිකවදී විතරයි. බෙහෙත් දුන්නම බොන්නේ. හැබැයි ටිකක් කල් ගියාම ඒගොල්ලෝ බෙහෙත් ගන්නේ නැති තත්ත්වෙට පත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ ඒගොල්ලන්ට ડિප්‍රෙස්ඩ් කිය.
ඒ තත්තර ගියම ගොඩක් කඩේක මානසික රෝගීන් වෙලා සමහරට ඔබට ඔවුන් අහිමි වෙන තත්ත්වයකට යනවා. ඒ නිසා හොඳම දේ තමයි පුතේ ඔබට යම්කිසි ගැටලුවක් වෙන්නට පුළුවන්. මට මේ ඩිග්‍රිය කරන්න බැරි එකක් වෙන්න පුළුවන්. ආස නැති වෙන්න පුළුවන්. නමුත් සමහරට gedara ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වැඩ කරන තැන බොස් කෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ හිතන ඔබට කේපබල් නෑ තමාගේ රස්සාව කරගන්න. මේ වගේ දේවල් තිබ්බත් හොඳම දේ තමයි පුතේ ඔබ ඔබට මිත්‍රශීලී පුද්ගලෙක් විශ්වාසයේ තබිය හැකි පුද්ගලයෙකුට ඔබවගේ ගැටලුව යොමු කරන්න. හැබැයි අවාසනාවකට අපේ ශ්‍රී ලංකාව තුළ අපිට ගොඩක් වෙලාවට යහළුවෝ විතර විශ්වාස කරන්න පුළුවන් යහළුවෝ නෑ. හරිද? එතකොට අපිට ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපි කියන සාමාන්‍ය උපදේශනේ ගන්න යනකොට අම්මා තාත්තා කෙනාගෙන් උපදේශනේ ගන්න පුළුවන්. හැබැයි ඔබ ඔබගේ ජීවිතයේ උපදේශනය ලබන්න පුද්ගලයෙක් හොයාගන්න ඕනේ. මගේ ජීවිතේ ඉන්නවා. මගේ විශ්වවිද්‍යාලේ කතිකාචාර්යවරයෙක් ඉන්නවා. එයා මගේ වයසෙමයි. මගේ වයසමයි මට ගැටලුවක් වුණා මම එයා ළඟට තමයි යන්නේ. ඉතින් මම දන්නේ එයා මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා මට හොඳම විසඳුම දෙනවා කියන්නේ විසඳුම දෙන්නේ නෑ විකල්ප කියනවා. මිෂෙල් ලාට මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මම ඒක ලැජ්ජාවෙන් කියනවා නම් මම කවුන්සලින් වලට යන්නේ නෑ කියලා නම් මම ගොඩක් දුර්වල පුද්ගලෙක්. මට ඉන්නව හැම කෙනෙක්. ඔබට හැම කෙනෙක් ඔබ හොයා ගන්නට අවශ්‍ය වෙනවා. හරිද? හැබැයි ඒ වෘත්තිමය වශයෙන් සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මට වෘත්තිමය වශයෙන් වෙන්න පුළුවන් පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්. මට පෞද්ගලික ජීවිතේ මගේ ප්‍රශ්නයක් වුණොත්, මගේ පවුල ප්‍රශ්නයක් වුණොත් මට එතනත් කෙනෙක් ඉන්නවා. මේ සමහරට මට හිතෙනවා ඒ මං මගේ ජොබ් මගේ රැකියාව තුළ මම ඒ හොයාගෙන කතිකාචාර්යවරයා මගේ පෞද්ගලික ප්‍රශ්න කියන්නේ එච්චර සුදුසු නැහැ පිරිමි කෙනෙක්. මට හිතෙනවා දැන් මම ගොඩකට මගේ ප්‍රශ්නයක් වුණා මගේ දෙමාපියන්ගේ වෙන්න පුළුවන් දරුවන්ගේ වෙන්නට පුළුවන් මගේ සහෝදරයන්ගේ ප්‍රශ්නයක් වුණත් මට මගේ ජීවිතේ ඉන්න හොඳම උපදේශකයා වෙන්නේ මගේ හස්බන්ඩ්. මම එයාට තමයි කියන්නේ. එයා මටට ගොඩාක් හොඳට ප්‍රශ්නයක් දිහා බලලා මට ඒ විශ්වාසය තියෙනවා. ඒ වගේ ඕගොල්ලොත් කෙනෙක්ව හොයාගන්නට අවශ්‍ය වෙනවා. හරිද? ඒගොල්ලෝ ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට කරන්නේ ඕගොල්ලන්ව උස්සනවා. ඕගොල්ලන්ගේ මොරාල් එක අප් කරනවා. ගොඩක් වෙලාවට පුතේ අපේ මොරාල් එක ඩවුන් වෙනවා ප්‍රශ්නයක් වුණා. මොරාල් එකෙන් චිත්ත ධෛර්යය අඩු වෙනවා. චිත්ත ධෛර්යය අඩු වෙච්ච තැන අපි ගොඩක් වෙලාවට හැඟීම් වලින් තීරණ ගන්න උත්සාහ කරනවා. හැඟීම් වලින්, ඉමෝෂන්ස් වලින්. ඉමෝෂන්ස් වලින්. ඉමෝෂන්ස් වලින් තීරණ ගන්න බෑ. අපි තීරණ ගන්නවනේ බුද්ධියෙන්. අපි ඕල්ටර්නේටිව්ස් තියෙනවා නම් ඒවා අපි ගොඩක් වෙලාවට ඕල්ටර්නේටිව්ස් වල ප්‍රොස් ඇන් කොන්ස් වාසියවාසි බලලා අපි තීරණයක් ගන්න ඕනේ. හැබැයි අපි මොරාල් එක ඩවුන් වුනම්, චිත්ත ධෛර්යය ඩවුන් වුනාම අපි මොකද වෙන්නේ? හැඟීම් වලින් තීරණ ගන්න ගියා. මේ ගන්න තීරණ ගොඩක් වෙලාවට හොඳම තීරණ නෙමෙයි. හොඳම තීරණ නෙමෙයි. ඒතර මේ කවුන්සලර් කෙනෙක් ගොඩක් වෙලාවට ඔබට කරන්නේ ඔබ ගැටලුවක් එක්කවම ඔබගේ ප්‍රශ්නය පිටින් ඔබව පිළිගන්නවා. ඔබගේ ප්‍රශ්නය පිටින් ඔබව පිළිගන්නවා. හැබැයි එයා ඕගොල්ලන්ව ජීවිතයට ආරූඪ කරගන්නේ නැහැ. එයාගේ ප්‍රශ්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ එයාගේ ප්‍රශ්නයක් කවදාකවත් කරගන්නේ නැහැ. එහෙම කරගන්න යන කවුන්සලර් කෙනෙක් වෙන්න බෑ. හරිද? එයා මොකද කරන්නේ? ඔයාගේ ප්‍රශ්නේ පිටින් ඔයාව බාර අරගෙන එයා කරන්නේ ප්‍රශ්නය දිහා එක එක පර්ස්පෙක්ටිව් වලින් බලලා ඔයාගේ මොරාල් එක අප් කරනවා. මොරාල් එක අප් කරලා ඔයා හැඟීම් වලින් තීරණ ගන්න මට්ටමින් ඔබට ගෙනිලා ඔබ බුද්ධියෙන් තීරණ ගන්න මට්ටමකට ඔබ හොසවනවා. බලන්න කොච්චර අමාරු කාර්යයක්ද කියලා. That's why it takes time. ඔබ චිත්ත ධෛර්යයෙන් පහළට වැටුනාම ඔබගේ ඔබ හැඟීම් වලින් තීරණ ගන්න තත්වයේ මුදවලා ඔබ බුද්ධියෙන් තීරණ ගන්න තත්ත්වර ඔබව පත් කරම ඔබ කොන්ෂස් වෙනවා. සිහි බුද්ධියෙන් වැඩ කරන්න ගත්තම ඔබයි පුතේ මේ ප්‍රශ්නේ ගැටලුවේ හොඳම විසඳුම තෝරගන්නේ. ඒ මට්ටමට ඔබ යන්නට බෑ ඔබ හැඟීම් වලින් තීරණ ගන්න. සමහරවිට මමත් හැඟීම් වලින් තීරණ ගන්න අවස්ථා තියෙනවා. ටක් ටක් ගාලා ගන්න නෑ මම මේ දේ කරනවාමයි. ඒව කරන්න බෑ. ඉවසීම කියන එක අරගෙන ඉවර වෙලා ගොඩක් වෙලාවට ඒකනේ කියන්නේ කටවහගෙන කන් දෙකෙන් ඇහුම් කන් දෙන්න ඇස් දෙකෙන් නිරීක්ෂණය කරන්න එයා මොනවද කියන්නේ කරන්නේ කියලා. අපිට හරි අමාරු මේ දේ කරන්න. පුදුම තරහක් එන්නේ නේ මොකක් හරි නාම මරාගෙන මැරෙන්න තමයි හිතෙන්නේ. ඒක තමයි தත්ත්වය. නමුත් අපි ගොඩක් වෙලාවට ඉවසීමෙන් බුද්ධිය මේ දේ බැලුවම ඒකනේ කවුන්සලින් කියන එක කෙනෙක්ට එන්ජොයි කරන්න පුළුවන් වෘතියක්. ගොඩක් අය මේ කවුන්සලින් කරන්නේ පුතේ සල්ලි අම්බ කරන්න නෙමෙයි. ජීවිතයේ ගොඩක් වෙලාවට මම දන්නේ ඔයගොල්ලන්ට මතකද කියලා මැස්ලෝස් හයරාකී ඔෆ් නීඩ්ස් වල තියෙනවා එස්ටීම් නීඩ් කියලා. එස්ටීම් නීඩ් එකයි self actualization නීඩ් කියලා තියෙන්නේ. ෆෝර්ත් එකයි ෆිෆ්ත් එකයි ඒ මට්ටමට යනකොට කෙනෙකුට ගොඩක් වෙලාවට මුදල් කියන දේ මැටර් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලන්නේ තෘප්තිය. ආත්ම තෘප්තිය. ආත්ම තෘප්තිය හොයන්න පුළුවන් හොඳම වෘතියක් තමයි පුතේ උපදේශනය කියන්නේ. කෙනෙක්ට උදව් කරලා එයා ඒ ගැටලුවෙන් උත්තරයක් හොයාගත්තට පස්සේ දැනෙන සතුට තරම් කිසිම දෙයක් ලෝකයේ වටින්නේ නැහැ. හැබැයි උපදේශකෙක් සොලියුෂන් එක දීලා පුතේ එයා ඔයා දැන් කරන් යන්න කියලා ඉන්නේ නැහැ.
कोर्स ऑफ एक्शन එක ඩිසයිඩ් කරලා ඔයා මේ විදිහට ප්ලෑන් එක මේ විදිහට කරන්න ඕනේ ඒක අපි කතා කරනවා ඒ දේවල් එහෙම කරලා ඉවර වෙලා එයා ෆලෝ කරන්න ඕනේ මෙයා කරනවාද වරින් වර මෙයාව හම්බ වෙලා මෙයාගේ මොරල් එක මෙයාගේ ප්‍රශ්නේ විසඳන කම්ම අප් කරන එක තමයි පුතේ කවුන්සලින් වලින් කරන්නේ මේක හරි අමාරු ප්‍රොසෙස් එකක් නමුත් එන්ජොයි කරන්න පුළුවන් ප්‍රොසෙස් එකක් අපි බලමු වීඩියෝ එක දාන්න අපිට වීඩියෝ එක හැබැයි මෙතන උපදෙස් දෙන්න යන්නේ නැහැ සහාය දීමක් විතරයි කරන්නේ තමාගේ ප්‍රශ්නය වගකීම ගන්න කවුද මෙතනදී ප්‍රශ්නේ වගකීම ගන්න කවුද කවුද වගකීම ගන්න ප්‍රශ්නේ තමම්මයි මේ තමාගේ ප්‍රශ්නේ වගකීම ගන්න ඒ වගකීම ගන්න තත්තර පුතේ පත් වෙන්නේ මොකද්ද චිත්ත ධෛර්ය වැඩි කරලා හැඟීම් වලින් තීරණ ගන්නවා වෙනුවට බුද්ධියෙන් තීරණ ගන්න මට්ටමට ගියාට පස්සේ අනිවාර්යම ප්‍රශ්නේ වගකීම කවුද ගන්නෙ මම ගන්නවා ප්‍රශ්නේ වගකීම ඒ ප්‍රශ්නේ වගකීම ගන්න තැනට ගිහිල්ලා වගකීම ගත්තට පස්සෙත් ඒ වගකීම වගකීමක් ඇතුව ඉටු කරනවද කියලා ඒ ප්‍රොසෙස් එක ඉවරනකම් උපදේශකෙක් ඔහු ඇය සමග රැඳෙනවා ඒකයි මම කියන්නේ ඔයගලගේ ජීවිතේට තින්ින් වලට පුද්ගලෙක් හොයාගන්න දැන් අහන්න ඔයගලගේ මට එහෙම කෙනෙක් ඉන්නවද අනේ මිස් මට වාසනාවට එහෙම කෙනෙක් නැහැ වාසනාවට නෙමෙයි අතට අවාසනාවට තමයි එහෙම කෙනෙක් නැත්ති අම්මෝ මිස් කියන්නේ කොයිද කාවත් විශ්වාස කරන්න බෑ මගෙන් අහන් ගිලා ඔක්කොටම හැම පැතට හැම තැනටම බෙදයි එහෙම කෙනෙක් කවුන්සලර් කෙනෙක් වෙන්න බෑ නමුත් සමහර ඉන්නවා ක්වොලිටීස් වලින් ටිකක් ඔබ්සර්ව් කරාම ඔයගලගේ ඔෆිස් වලත් ඔයගලට හොයා ගන්න පුළුවන් ඒ වගේ කෙනෙක් ඒ වගේ කෙනෙක් හොයා ගන්න නැත්නම් වෘත්තිමය වශයෙන් සුසුකම් පුද්ගලෙක් හොයා ගන්න කවුන්සලර් කෙනෙක් ඒක ඔයගලන්ට විතරක් නෙවෙයි පුතේ ඔයගලගේ පවුල් වලටත් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙයි අපේ විශ්වවිද්‍යාලයේ තියෙන කල්න මිතුරු සේවන කියලා අපි දන්නනේ විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රශ්න ඔයගොල්ලෝ දන්නවනේ කල්න මිතුරු සේවන කියලා ඉන්නවා ලෙක්චරර්ස්ලා ඉන්නවා ඒ කල්න මිතුරු සේවන හරහා ගොඩක් වෙලාට උපදේශකින් මනෝ උපදේශකයින් ඉන්නවා දරුවන්ට මොන හරි පොඩි දෙයක් වුණත් ළමයි එතනට යනවා ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ මේ ඒ උපදේශන ඒ සහාය ගන්නවා දැන් ඔයාලට බ්‍රේක් එකක් දුන්නම ගොඩක් සමාඩ ගියා ටොපියා පොඩි මොන හරි දෙයක් අටේ දාගෙන ඇවිල්ලා හපන්න මොකද මට දැන් තේරෙනවා සමහර ළමයි කාලේ ඇනුම් වරිනවා අම්මෝ මගේ මොරල් එකත් බහිනවා එතකොට. බැහැද වීඩියෝ එක දාන්න. මට ඔයගොල්ලෝ මෙතන මේ බත් එකක් කන්න නැතුව වෙන ඕන ස්නැක් එකක් කෑවට මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ එනර්ජටික් වෙනවා නම් ඉතරයි ඕනි. ඉතින් ඒ නිසා ඈනුන් නම් අරින්න එපා. දොය ගන්න ඕන නම් දොය ගන්න කන්නාඩි දෙක දාගෙන මට පේන්නේ නැති වෙන්න. මන්න යුනිවර්සිටි එකේදී බොහොම ආදරෙන් ඒ වගේ අය එළියට යවන පුතේ ගිහින් ඉදියන් ඉඳලා එන්න ඔය ඕන තරම් ගස් යට ඉඳ තියෙනවනේ කියලා. හරි දැන් හොඳට බලන්න මේක විහිළු වෙන්නේ මේ හොඳට ඔබ්සර්ව් කරන්න උපදේශනේ ලබන පුද්ගලයා සහ උපදේශන දෙන පුද්ගලයාගේ ස්වභාවය මෙයාගේ මූණ බලන්න මම යාට කතා කරන්න තමයි ඉඩ දෙන්නේ. ඔබට ඇහෙනවද? මම දැන් ගෙදර යනවානේ. ඉතින් මම ඒක කරා.
දැන් කියවන්න පුළුවන් ඔයාලට. දැන් බලන්න මෙයාගේ ටෝන් එක. යාතුලින්ම උත්තරේ ගත්තා මට ඉක්මනට සොලියුෂන් එකක් ඕන कथा करना है
हैंड आउट है के बोले ना गेदर गिल हर गया को मिल सारे बाल आंगे रहे तब मैं क्लिक करती हूँ हरे बुते स्टॉप करा हरे बुते स्टॉप मम्मी पत्थर स्क्रीन में क्या बहन 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 बने बात नहीं वीडियो वीडियो अपेक्षित इगनुम फल एक यानी पुते मे पाड इको वेन्ने एंडी अरक दालवा हाय अपेक्षित इगनुम फल ඇත්තටම කියනවා නම් මේ පාඩම අවසානයේ අපි කවර් කරන ඒරියාස් ටික තමයි තියෙන්නේ පුතේ සේවක උපදේශනය. ඒ කියන්නේ ඔබට සාධාරණ පිළිතුරක් මේ ඒරියාස් ටිකට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සේවක උපදේශනයේ අනු සේවක උපදේශනයේ ලක්ෂණ අපි කලින් බලපු වීඩියෝ එකේ සේවක උපදේශනයේ ලක්ෂණ කිහිපයක් කිව්වා. දැක්කා. ඒතර පුතේ ඔයගොල්ලෝ වීඩියෝ එකේ ලින්ක්ස් ටික මේ ප්‍රেজෙන්ටේෂන් එකේ තියෙනවා. මේ ඒ ප්‍රেজෙන්ටේෂන් එක මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. සමහර ලැබිච්ච අය ඉන්නවා. फॉरवर्ड उपदेश एक सेवक उपदेश ने प्रधान कार्यांती ना क्रियावली पीवर पहली कराने भूलवान देन में नौने सेवक उपदेश ने वर्ग सह विशेष में सेवक उपदेश ने आवश्यक कुशलता पहली कला अवसाने यदि
සේවක ගැටළු විසඳීමේ ක්‍රමය සාකච්ඡා කරන්න ඔබ සමත් වෙන්න ඕනේ කියලා අපි කියනවා. හරි. අපි ඊට පස්සේ කියනවා මීට වසර කිහිපයකට පෙර සේවකෙක් අපි ගත්තම තනි පුද්ගලයෙකු ලෙස ඔහුගේ හෝ ඇගේ අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය බොහෝ ආයතන යොමු වුණා. හරිද? හැබැයි තව හැබැයි අපි දන්නවා සේවකයෙක් වැඩ ස්ථානයේ සහ එයින් පිටත. එයින් පිටත කියන්නේ මොකක්ද මෙතනදී? උත්තර දෙන්න. එයින් පිටත කියන්නේ මොකක්ද? සේවක සමාජයේදී පෞද්ගලික ජීවිතයේදී ගැටළු විසඳා ගැනීමට ආයතනය උදව් විය යුතු බව තේරුම් ගත්තා. ඇයි? ඇයි? ආයතනයේ තේරුම් ගත්තා. හරි. අපි ඕගනයිසේෂන් ප්‍රොමිසර්ස් වලදී තියෙන ප්‍රශ්න වලට සේවකයන්ට උදව් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. නමුත් ඊට ඔබට ගිහිලා ඒ පුද්ගලයාගේ පිටත, ඒ කියන්නේ ඔයගොල්ලෝ කිව්වාගේ සමාජයේ සහ පෞද්ගලික ජීවිතයේ යන ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න ඕනේ. ඇයි? සේවක ඵලදායිතාවය සේවක ක්‍රියාකාරීත්වයට ඔවුන්ගේ ඒ කාරණා බලපානවා. මොකද පැය 24ක් කියවම පැය 23න් පැය 8යි වැඩ කරන්නේ. උපරින් පැය 12යි. ඊතුරු පැය දෙක ගත කරන්නේ එක්කෝ ගෙදර එහෙම නැත්නම් සමාජයේ. ඊතුරු ඒ සිදුවන සිදුවීම් ඔහුගේ හෝ ඇගේ ක්‍රියාකාරීත්වයට බලපානවා. එනිසා මේ කවුන්සලින් කියන විශේෂ සේවක උපදේශනය වුණත් ඒක හිතන්න එපා පුතේ. බිස්නස් කන්ටෙක්ස්ට් එකේ ගැටළු විතරයි විසඳන්නේ කියලා. ඊට ඔබට ගිහිල්ලා පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක්. ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන ඕනම ප්‍රශ්නයක් විසඳීමට අවශ්‍ය තෝතැන්නක් තමයි සේවක උපදේශනයේදී නිර්මාණය වෙන්නේ. හරිද? ඒක ගොඩක් වෙලාවට උපදේශනයේ සේවක පෞද්ගලිකත්වයට එබිකම් කරන බව අපි දන්නවා. දැන් අර ඒ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කා යාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් ඒ කෙනෙක් ගැහැණියක් විදිහට තව කෙනෙකුට කියන්න අකමැති ප්‍රශ්නයක්. නේද? නමුත් එයා ඒ තත්ත්වයට ගිහලා තව කෙනෙක්ගේ උදව් උපකාර කවදාකවත් දැකලා නැති පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා එයා ඕපන් වෙන්න, විවෘත වෙන්න තත්ත්වයට පත් උනේ මොකද එයා විශ්වාස කරනවා එතන මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් මට යම්කිසි විසඳුමක් ලබා දෙයි කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ කවුන්සලින් කියන දෙයට අපි යන්නේ ගොඩක් වෙලාවට මේ බුද්ධිය අඩු අය මේ කවුන්සලින් වලට. බුද්ධිය කියන්නේ මම මේකයි කියන්නේ. බුද්ධිය කියලා කියන්නේ සමාජය තුළ සමාජගත වීම හරහා ලබන බුද්ධිය. නැතුව මේ ඩිග්‍රී නම්බර් ඔෆ් ඩිග්‍රී සර්ටිෆිකේට්ස් වලින් බුද්ධියමයි ඉන්න බෑ. ඉතින් බලන්න උගත්කම්. හරිද? ඒ බුද්ධිමත් පුද්ගලයෙක් සඳහන් අපි කියන්නේ අපේ අම්මල උගත් දෙනට බුද්ධිමත් කියලා. අත්දැකීම් හරහා බුද්ධිමත් වෙලා තියෙනවා. ඒකට අපි ගොඩක් වෙලාවට බුද්ධිමත් සමාජ සත්වයෙක් නම් අපි ගොඩක් වෙලාවට උපදේශනයට යොමු වෙනවා. ඒත් ඔබ වුණත් මම වුණත් පොඩ්ඩක් කල්පනා කරන්නේ මම තාම බුද්ධිමත් මට්ටමකට ගිහිල්ලා නැහැ. ඒකනේ අපි මුළු ගැන් වෙන්නේ ගොඩක් වෙලාවට ගම්වල සහ අනිත් එක ගොඩක් ඔය එක එක ප්‍රදේශවල ජීවත් වෙන සමහර මිනිස්සු මේ කවුන්සලින් කියන වචනට කැමති නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා මේක පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නේ නැති මේක අනිත් අයට අපි ගැන රිවීල් වෙන දෙයක් කියන. නමුත් බුද්ධිමත් ගොඩක් වෙලාවට බුද්ධිමත් පුද්ගලයෙක් සමාජගත වෙලා සමාජයෙන් ඉගෙනගත්ත උගත්කම හරහා වෙන්න පුළුවන් නොවීම හරහා වෙන්න පුළුවන් බුද්ධිමත් පුද්ගලයෙක් උපදේශනයට යොමු වෙනවා කියන එක අනිවාර්ය සාධකයක්. ඒ නිසා ඔබ මම කවදාවත් උපදේශනයට යන්න ලැජ්ජ විය යුතු නැහැ. ඒ වගේම වෘත්තීමය උපදේශනයට පමණක් සීමා වුණා. නමුත් වර්තමානයේ පෞද්ගලික වෘත්තියන් ප්‍රධාන අංශ දෙකම උපදේශනය ආවරණය කරනවා කියලයි කියන්නේ. ඒ නිසා මට මෙතනදී ඕගලන්ට ફોකස් කරන්න ඕනේ. ඕගලන්ගේ හෑන්ඩ් අවුට් එක තියෙනවා නම් හයිලයිට් කරගන්න පුතේ. මෙතනදී පෞද්ගලික හා වෘත්තීය කියන දෙකටම හයිලයිට් එකක් තියෙනවා නම් පෑනක් හරි තියෙනවා. ඒක හයිලයිට් කරගන්න. පෞද්ගලික ජීවිතයේ වගේම වෘත්තීය යන ප්‍රධාන අංශ දෙකම උපදේශනයේදී කවර් කරනවා. සේවක උපදේශනයේ වුණත් පෞද්ගලික සහ වෘත්තීය කියන මේ ඛණ්ඩ දෙකම ආවරණය කරනවා කියන දේ. ඒ වගේ මම ස්ලයිඩ්ස් වල හයිලයිට් කරපු ඒවා තියෙනවා. ඒවත් ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න. පෞද්ගලික සහ වෘත්තීය යන දෙකම සේවක උපදේශනය යනු අවවාද දීම නොවේ. ඒතර ඔයගලන්ට මතක ඇති වීඩියෝ එකෙත් මුලින්ම කිව්වා අපි ඇඩ්වයිස් කරන්නේ නැහැ. ඔයගලන්ට හොඳම සොලියුෂන් එක හොයාගන්න අවශ්‍ය තෝතැන්න තමයි නිර්මාණය කරන්නේ. ඒතර සේවක උපදේශනය යනු අවවාද දීම නොව සේවකයෙකු යම් පෞද්ගලික හෝ වෘත්තීය වශයෙන් යම් කිසි ගැටලුවක් ගෙනාවාම ඇයගේ ගැටලුවට තමා විසින්ම හයිලයිට් කරගන්න ඒ වචනේ තමා විසින්ම. දැන් නැති අය හයිලයිට් කරගන්නේ මොනවද? මූණ හරි හයිලයිට් කරගන්න. තමා විසින්ම මම ස්ලයිඩ් නම්බර්ස් දාලා තියෙනවා ස්ලයිඩ් වල. අඩුම ගන්න ස්ලයිඩ් නම්බර් එක බලනවත් නම්බර් එක පේනවද? ස්ලයිඩ් නම්බර් එක ටෝච් එකක් ගන්න වේගෙ එක හොයන්න. ඒක කවර් වෙලාද කොයිද පුතේ ප්‍රොජෙක්ට් එකකින් යට කමක් නැහැ. ස්ලයිඩ් නම්බර් ආ තියෙන පුතේ 5 of 38 කියලා. ඒකෙන් බලන්න මම ඉන්සර්ට් කරන් ආවා. එතකොට ඉතින් මාන තමා විසින්ම පිළිතුරු සෙවීම. හිතන්න එපා කවුන්සලර් කෙනෙක් ළඟට ගියාම මට ඔක්කොම ටික බන්දේසිය තියලා දෙනවා. තියන්නේ ඔක්කොම ටික කාලා gedere යන්න කියලා. නෑ.
තමා විසින්ම එතනදී තමා විසින්ම කියන වචනේ highlight කර ගන්න ඕනේ slide number 5 වල මේ පොඩ්ඩක් ඔයගලගේ වෙනස්ද දන්නේ හැබැයි වෙනස් වුණාට හිතන්න එපා content එක වෙනස් කියලා මේ දේ මුලින්ම තමා විසින්ම යන්නේ තියනවා නේද ඒ පහ කියන එක මොකද ඇවිල්ලා තියෙන අර අපේක්ෂිත දිගුම් පළ ස්ලයිඩ් එක නැහැනේ ඒක ඔගලගේ නෑ නේද හරි තමා විසින්ම මම පොඩ්ඩක් ස්ලයිඩ් එහෙට මෙහෙට කරන්න නැති මොකද මට කතා කරලා සමහර දරුවෝ කා නැමි සෑන්ඩ් අවුට් එක එවන්න අපිට print out ගන්න ඕනේ කියලා ඒ නිසා මම එව්වා content එක ගැන worry වෙන්න එපා content එක same තමා විසින්ම පිළිතුරු සෙවීමට අවශ්‍ය සහාය ලබා ගන්න. උතන තමා විසින්ම කියන පොඩ්ඩක් ඇඩ් කර ගන්න පුතේ. ගැටලුවක් ඇති වූ විට පුද්ගලයාගේ චිත්ත ධෛර්ය දියාරුවේ. යම් ගැටලුවක් ඇති වූ විට පුද්ගලයෙක්ගේ චිත්ත ධෛර්ය දියාරුවේ. එහිදී එම පුද්ගලයා තීරණ ගනු ලබන්නේ මම උත්තරේ කිව්වා කියලා ගන්න මොකද්ද මොකද්ද ඒ චිත්ත ධෛර්යය කරුණා මොනවලින් තීරණය ගන්නෙ අහ හැංගීම් පාදක කොටගෙන නමුත් උපදේශනයේදී හැඟීම් පාදක කොටගෙන අදාළ පුද්ගලයාගේ චිත්ත ධෛර්යය ඉහළ නංවමින් හැඟීම් පෙරටු නොකොට බුද්ධිය පාදක කරගනිමින් තීරණ ගැනීමට බුද්ධිය පාදක කරගනිමින් තීරණ ගැනීමට අවශ්‍ය සහාය ලබා දේ. සහාය කියන එක අන්ලයින් කරලා ලියාගන්න අවවාද නොව කියලා. සහාය ලබා දේ. මෙහිදී අදාළ ප්‍රශ්නයේ වගකීම ගැටලුව සතු පුද්ගලයා වෙත යොමු වේ. ඒ කොටස තියෙනවා ස්ලයිඩ් එකේ. මේ උපදේශන ලැබෙන පුද්ගලයා තම ගැටලුව පිළිබඳ වගකීමකින් කටයුතු කරන තත්වයට පත්විය යුතුය කියලා. හැඟීමෙන් එයා උස්සනම බුද්ධියට බුද්ධිමත තීරණ ගන්න මට්ටමට. හැබැයි ගොඩක් අර මම හැමතිස්සෙම තීරණ ගන්නේ හැඟීම් පාදකට ගෙර. මොකද බුද්ධිය තීරණ ගන්න නම් ඉවසිලිමත් භාවය තියෙන්න අවශ්‍ය වෙනවා. ගැටලුව පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒහා සමගාමීව බුද්ධිමත් මනසකුත් අවශ්‍ය වෙනවා. බුද්ධියෙන් තීරණ ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඉවසීම කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉවසීම. ඊට පස්සේ ගැටලුව පිළිබඳ ගැඹුරු අවබෝධය බුද්ධියෙන් තීරණ ගන්න බෑනේ බුද්ධිය කියන්නේ මේ මේ වෙන ටූල් එකක් නෙමෙයි ඉවසීමෙන් ගැටලුව පිළිබඳ ගැඹුරු අවබෝධයකින් අ බුද්ධිය කියන එක අන්ලයින් කරලා ලියා ගන්න බුද්ධිය කියලා කියන්නේ ඉවසීමෙන් ගැටලුව පිළිබඳ ගැඹුරු අවබෝධයකින් විධිමත් මනසකින් මනස විය નિરાකූල වෙන්න ඕනේ. හා
විධිමත් මනසකින් හොඳම විකල්පය තෝරා ගත යුතුය. හොඳම විකල්පය තෝරා ගත යුතුය. මෙහිදී මෙතනින් නෝට් එකේ දිනවා. මෙහිදී මූලිකවම තම සත්‍ය ගැටලුව අවබෝධ කර ගැනීමට උපදේශනය ලබා දෙන පුද්ගලයා විසින් අවශ්‍ය සහාය ලබා දෙයි. උතන හයිලයිට් කරගන්න සත්‍ය ගැටලුව. සත්‍ය ගැටලුව. දැන් අර වීඩියෝ එකේ මොකද්ද කිව්වේ? යා කිව්වේ මට ආත්ම ගරුත්වයකින් මගේ පෞල් ජීවිතය රැක ගන්න පුළුවන් නම් මට හොඳම ඉස්තුමට මං යන්න කැමතියි. එයාට රැක ගන්න ඕනේ. එයාට දරුවෙක් කෙනෙක් දරුවෙක් අවශ්‍යයි. මුත්‍යාගෙන මගේ ආත්ම ගරුත්වය රැකගෙන මගේ විවාහය රැක ගන්න මට අවශ්‍යයි. ඒක තමයි එයාගේ ඇත්තම ගැටලුව. එයා දරුවෙක් මේ ඇඩැප්ට් කරගන්න හදා ගන්න උනත් කැමති. හරි. උතන සේවක උපදේශනයේදී දෙපාර්ශ්වයක් ඉදින්නට අවශ්‍ය වෙනවා. ආම වශයෙන් දෙපාර්ශ්වයක්. දෙපාර්ශ්වය. එයි මම ආම වශයෙන් කියන වචනේ භාවිතා කරේ සමහර වෙලාවට තුංගනි පාර්ශ්වයට තියන්න වෙනවා. දැන් හිතන්න ඔබ ඔබගේ මිත්‍රයා ඔබට විශ්වාස කරන පුද්ගලයෙක් ළඟට ඔබ ගියා කියලා. නමුත් එයාට තේරෙන්නේ තින් මේ පුද්ගලයාට තියෙන්නේ හොඳින් අහගන්න. මේ පුද්ගලයාට තින් දැන් මං කිය මං කැලි යුනිවර්සිටියේ ලෙක්චර් කෙනෙක් ගිහින් හම්බ වෙනවා කියලා. මට එයාට තේරෙන්නේ තින් මිෂෙල්ට තියෙන්නේ මේ ප්‍රශ්නෙට වඩා මට වඩා මේකට හොඳ විසඳුමක් හොයන්න පුළුවන් වෙන පුද්ගලයෙකුට කියලා යමු කරනවා. තුන්වෙනි පාර්ශ්වයක් තැනවා. එහෙම නැත්නම් ඔකත් ඇත්තටම තියෙන්නේ මිෂෙල්ට තියෙන්නේ මොකක් හරි එයාගේ දැන් මේ ප්‍රශ්න නිසා එයා මානසිකව එයාට ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මානසික රෝගයක් තියෙනවා. එහෙනම් මානසික රෝගයකට ට්‍රීට් කරන්න එයාට බැහැනේ. එතකොට යායක වෘත්තිමය වශයෙන් සුසුකම් පුද්ගලයෙක් ළඟට මාව යොමු කරවන්න පුළුවන්. එතකොට තේවන පාර්ශ්වයක් ඇදලා අපිට යන්නට සිද්ධ වෙනවා. සේවක උපදේශනයේ දීර්ඝ ක්‍රියාවලියක් වන අතර මෙතන දීර්ඝ ක්‍රියාවලියක් කියලා ඇහුවේ පුතේ දවසකට සෙෂන් එකක් උපරිම පැයයි කරන්නේ. හැබැයි number of sessions can be increased. හරිද? මොකද පැයක් කියලා කියන්නේ පැයකට වඩා දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි විනාඩි 40ක් තමයි ලෙක්චර් එකක් ඉෆෙක්ටිව්. 40න් පස්සේ ඕනම කෙනෙක් ඉන්න බෑ ඇඹරෙනවා දඟලනවා පොඩි break එකක් දෙන්න ඕනේ. ඒ නිසා ඒ session එකක් කියන්නේ උපරිම පැයයි. පැය ගන්න දවස් කීයක් එන්න ඕනද කියන එක එක it up to the, both of them. එයා උපදේශකයලා දෙන කෙනාට තේරෙනුත් මෙයා හරියට ප්‍රශ්නේ මට කියන්නේ නැහැ කියලා ප්‍රශ්නේ පැහැදිලි වෙනකම් sessions තියන්න වෙනවා. ඔබන් මං කියන කාරණාව පැහැදිලිද? ඒ නිසා මේ මේකයි දීර්ඝ ක්‍රියාවලියක් මේක කියලා කියන්නේ මේක එක දවසින් දෙකින් රැයින් තුනෙන් හතරෙන් ඉවර වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා හයිලයිට් කරලා දීර්ඝ ක්‍රියාවලියක් කියලා. සමහර ප්‍රශ්නේ සරල වෙන්න පුළුවන්. එහෙනම් මේ හිතන්න එපා දීර්ඝ ක්‍රියාවලිය කියන එක තීරණය වෙන්නේ ප්‍රශ්නේ සංකීර්ණභාවය හා සරලභාවය අනුව කියලා. නෑ. එතන ප්‍රශ්නේ සරලද දීර්ඝද කියන එක තීරණය මේ sorry මේ ක්‍රියාවලිය දීර්ඝද කියන එක තීරණය වෙන්නේ ප්‍රශ්නයේ ගැඹුර වගේම කොතරම් දුරට උපදේශනය ලබන්නා උපදේශකයාට විවෘත වෙනවද කියන කාරණාව මත. මම කියන දේ ඔබට පැහැදිලිද? එයා වහ කොලේ වහලා වැඩ කරනවා නම් ඒ කියන්නේ හොඳම සොලියුෂන් එක දෙන්න බෑ. ආයෙ ප්‍රශ්නය උඩු දුවනවා. සමහර ප්‍රශ්නය සරල වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්නය අධික සංකීර්ණ වෙන්න පුළුවන්. ප්‍රශ්නයේ සරල සංකීර්ණභාවය විතරක් නෙමෙයි පුතේ කොතරම් දුරට අදාළ පුද්ගලයා උපදේශකයාට විවෘත වෙනවාද කියලාද. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න මිනිස් විදියට අපි ගොඩක් දුර අපිට වාසි සහගත තොරතුරු විතරයි කියන්නේ. හරිද? ඒතර සේවක උපදේශනයේ වෘත්තීය වශයෙන් පුහුණුව ලත් හෝ නොලත් ලත් නොලත් ඒ දෙකත් හයිලයිට් කරගන්න. ලත් නොලත්. ලත් නොලත්. ලැබපු අයත් ඉන්නව නොලැබපු අයත් ඉන්නව. ඒ නිසා හිතන්න එපා කිසිම උපදේශකෙක් වෘත්තීමය වශයෙන් ඩිග්‍රියක් කරලා සර්ටිෆිකේට් එකක් ගහගත්ත පුද්ගලයෙක්ම වෙන්න ඕනේ කියලා. ඒකයි මම කියන්නේ සමහරට ඔබගේ අම්මා ඔබගේ ජීවිතයේ හොඳම උපදේශකයා වෙන්න පුළුවන්. සමහරට ඔබ ඔබගේ ජීවිතයේ ඉන්න ඔබගේ ගත කරන ගම තුල ඉන්න ෆාදර් සිස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ උපදේශකයා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් අපි හොයාගන්න අවශ්‍ය වෙනවා. හරිද? මගේ හස්බන්ඩ්ගේ ජීවිතේ තියෙන උපදේශකෙක් මම නම් නෙමේ වාසනාවට. එයාගේ ඔෆිස් එකේ කෙනෙක්. එයා ගැටලුවක් આવති මම හොඳටම දන්න එයා යන්නේ එයා ළඟට කියලා. ගිහලා මේ අම්ම ඇවිල්ලත් මන්ට කියන විශ්ල මම එයාට කතා කරා මෙන්න මෙහෙම කිව්වා. මේ එයා මෙහෙම කිව්වා. ඉතින් මිෂෙල් ඒක තමයි ඇත්ත මට තේරෙනවා කියලා කියනවා. එයාගේ තවුන් ඉන්නවා කවුන්සලර් කෙනෙක්. මගේත් කවුන්සලර් කෙනෙක් ඉනෝ. ડોක්ටර් කෙනෙකුත් ඉන්නවා. ඕනුණත් මානසික ප්‍රශ්නයක් වුණත් යන ડોක්ටර් කෙනෙකුත් ඉනෝ. ළමයින්ගේ ප්‍රශ්නයක් වුණත් ගැට මට තේරුති ලොකු කුදුව දැන් ස්ටඩිස් වලට ඉච්චර ફોકસ කරන්නේ නැහැ. මම එයාව ડોක්ටර්ස් ළඟට අරන් යනවා. එහෙම ගිහිල්ලා මහ ලැජ්ජාවෙන් සාරියක් ඇඳලා ඔළුව අහගෙන ඉන්නේ නැහැ.
එතනට දකින්න මොනතරම් මිනිස්සු එනවද එතනට කියලා. දරුවා අම්මලා අරන් එනවා, වයසක අය අරන් එනවා, කපල්ස් එනවා. ඉතින් අපි දකින්නවා. ඒ නිසා ඒ සේවය ගන්න අපි කවදාවත් මැලි වෙන්නේ නැහැ. එතකොට සේවක උපදේශනයේ වෘත්තීය වශයෙන් පුහුණුවලත්, ඒ වගේම සේවක උපදේශනයේ අතිශයින්ම පෞද්ගලික සහ රහසිගතයි. ඔබට පෞද්ගලිකත්වය හා රහසිගත් කෙනෙක්ගේ අපි කියන ප්‍රයිවට් ඇන්ඩ් කොන්ෆිඩෙන්ෂියලිටි, ඒක ආරක්ෂා කරන්න බැයි නම් සමහර අයට මේ වචනාග දිවෙතිව මෙලියට පනිනවා. එහෙම බැයි නම් එහෙම කෙනෙක් ළඟට කවදාකවත් යන්න එපා. ප්‍රශ්නෙට ප්‍රශ්න පත්‍ර 3-4ක් ආයේ නිර්මාණය වෙනවා. සේවක එහිඳ එක හයිලයිට් කරන්න, පෞද්ගලික හා රහසිගත කියන වාක්‍ය දෙක හරියම වැදගත් වෙනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නත් ඕනේ, රහසිගත එක රහස්‍ය භාවයේ සුරකින්න පුළුවන් වෙන්නට අවශ්‍ය වෙනවා. හැබැයි මේකෙ තියෙන ලස්සනම පොයින්ට් එක තමයි, කවුන්සලර් කෙනෙක් හරියට ප්‍රශ්නේ ඇඩ්‍රස් කරාම ඒ පුද්ගලයාගේ චිත්ත ධෛර්යය ඉහළ නැන් වෙලා, ඒ පුද්ගලයා බුද්ධියෙන් තීරණ ගන්න මට්ටමට පත් වුණාට පස්සේ ආයතනය සහ පුද්ගලයා දෙපාර්ශ්වය මේකෙන් වාසි ප්‍රයෝජන ලබනවා. ඒ නිසා විශේෂයෙන්ම ආයතනයක කවුන්සලර් කෙනෙක් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාව තුළ ගොඩක් වෙලාවට කවුන්සලර්ස්ලා ඉන්නවා බිස්නස් කොන්ටෙක්ස්ට් එකේ. නමුත් ගොඩක් වෙලාවට HR මැනේජර් කියලා ඉන්නේ, human resource manager කියලා ඉන්න පෝස්ට් එකට. ඒ පෝස්ට් එකට ගන්නකොට ගොඩක් වෙලාවට එයා බලනවා එයා කවුන්සලින් ගැන දැනුමක් තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි, සමහර ආයතනවල HR manager ඔබට human resource development manager HRD manager කියලා තියෙනවා. ඒ HRD manager ගොඩක් අර training development ඔය පැත්තට සම්බන්ධ නිසා ඒ HRD manager counselor කෙනෙක් විදිහට act කරනවා. එහෙම නැතුව ගියොත් විශේෂෙම third party involvement එකකුත් තියෙනවා. විශේෂෙම counselor කෙනෙක් කියලා වෙනම පුද්ගලයෙක් ඉන්නවා. පැය 24ම නැහැ, පැය 8යි දවස් 5මත් නැහැ, ඉන්න දවස් ගාණක් තියෙනවා. සවුඳ බදාද සිකුරාදා. හරිද? ඒ විදිහට දවස් ගාණක් තියෙනවා. ඒ නිසා ඔබ ඔබගේ ආයතනයේ එහෙම කෙනෙක් නැත්නම් ඔබට යෝජනා කරන්න පුළුවන් මේ එහෙම කෙනෙක්ගේ සේවය ලබා ගන්න. එහෙම නැතුව ගියොත් HR manager එක ඒ experience එක තියෙනවද කියලා පොඩක් ඒ training එක ලබා ගැනීම වැදගත් වෙනවා. හැබැයි ඒ training එක ලබා ගත්ත කියලා counselor කෙනෙක් වෙන්න බෑ. training එක නෙමෙයි මේක, experience එකෙන් ගහන්න ඕන game එකක්. හරිද? ඒ නිසා ගිහිලා HR manager දැන් training එකට ඇරියා. දැන් හරි මෙයා counselor කෙනෙක් කියලා නෑ, ඒ skill ගන්න බෑ කවදාකවත්. ඒකට මහා කාලයාගේ ඇවෑමෙන් දිනු කර යුතු තත්වයක් තියෙනවා. ඒ නිසා ඒක ඇත්තටම වැදගත් සාධකයක් අපි ඉස්මතු කරන්න. ඒ නිසා ඒ වෙනකන් ඔයගලන්ට කෙනෙක්ව හොයා ගන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. සේවක ආතතිය. අපි ගන්නවා ගොඩක් වෙලාවට සේවක ආතතිය කියලා කියන්නේ employees ලා burn out වෙනවා. job එක burn out වෙනවා. අපි කියනවා employee stress. දැන් කොමත් stress ගොඩක් අයට. නමුත් අපි දන්නවා රැකියාව තුළ අපි හැමෝම පීඩණයට පත් වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න ගොඩක් වෙලාවට ආයතන අපිට දෙන්නේ achieve කරන්න බැරි target. මොකද ඒගොල්ලෝ හිතනවා අඩුම ගන්න පොල් ගහකට ගලකින් ගහන්න කිව්වොත් අඩුම ගන්න ජනේලට හරියට මේ ළමයි මේ නිසු ගහනවා කියලා. ඒ නිසා ගොඩක්කට අපිට අර unrealistic goals objectives දෙනවා. ඒක තමයි reality එක. යථාර්ථය. ඒ වගේ වෙලාවදී ගොඩක් වෙලාවට විශේෂම sales sector එකේ ඉන්න අය marketing වෙන්නට පුළුවන්. ඒගොල්ලෝ මාස අග වෙද්දී පොඩක් බලන්න හරි depressed. ඒ විතරක් නෙවෙයි finance account ඉන්න අය. ඒගොල්ලොත් ඒ වගේ තමයි. හරිද? හැබැයි ඒ වෙලාවේදී සේවක ආතතිය කියන එක ගොඩක් වෙලාවට රැකියාව තුළ දැවෙන තත්ත්වයටපත් වී කලකිරීම කියන දේ ඇති වෙනවා. කලකිරනවා. මම මෙච්චර මහන්සි වෙලා වැඩ කරත් මට කිසිම ප්‍රශංසාවක් නැහැ. මම මෙච්චර මහන්සිලා වැඩ කරත් මං හිතනවා වගේ වේගෙන් මට වැඩ කරගන්න බැහැ. හිතෙනවා මම කොච්චර මහන්සි වෙනවද? මං කොච්චර ළඟට ගිහලා තොරතුරු හොයා ගන්නවද? ඒත් මට බලාපොරොත්තු වෙන දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවෙදී ගොඩක් වෙලාවට අපි වෙන්නේ ඒකේ බහනක තත්ත්වෙ වෙන්නේ පුතේ, ඒ පීඩණයෙන් මෙයා ගෙදර යනකොට, මගතොටේ යනකොට, බස් එකේ යනකොට, සුපර් මාකට් එකේ යනකොට ඒ ආත්මියම තමයි එයා අරගෙන යන්නේ. ඒ ගියාන් පස්සේ යාට මොකද වෙන්නේ? යාට රැකියාවට එන්න හිතෙන්නේ නැහැ. රෝගී තත්ත්වයකට ඇත්තිර දුර්වල වැඩ තත්ත්වයන්ට එයා මුහුණ දෙනවා. ඒකට ගොඩක් වෙලාවට අපි ආයතනයක් විදිහට රැකියාවට එන්නේ නැත්තම් පුද්ගලයේ absenteeism කියන්නේ absent වෙනවා කියන්නේ මොකක්ද? absent වෙනවා කියලා කියන්නේ එක්කෝ inform කරලා absent වෙනවා, inform නොකර absent වෙනවා. නැත්නම් late coming කියලා කියන්නේ පරක්කු වෙලා වැටෙන්නේ. ඒ පරක්කු වෙලා වැටෙන්නේ absenteeism සහ රෝගී තත්ත්ව. වෘත්තිය වෙන්න පුළුවන් වෘත්තිය නොවන රෝගී තත්ත්ව. හැමෝම සමහරට හැමදාම බඩේ රිදින්න. ඔළුව කැරකින්න. හරිද? රෝගී තත්ත්වයන් සහ දුර්වල වැඩ තත්ත්වයන් තියෙනකොට මෙන්න මේ දේවල් ආයතනයක් විසින් note කරනකොට පුද්ගලයාට අපිට දැනෙන්න අවශ්‍ය වෙනවා මේ පුද්ගලයාට counseling අවශ්‍යයි කියන දේ.
හැබැයි කවුන්සලින් කියන එක ආයතනයේ නෝම් එකක්. මේක සාමාන්‍ය සේවයක්. මේක නිකන් කැන්ටින් ෆැසිලිටි එකක් වගේ කරොත් හැමෝම මේ තත්ත්වෙට යනවා. නැත්තම් කවුන්සලින් කියලා බෝඩ් එකක් ගහලා තිබොත් ආයතනයේ මලාට උතරින් එහාට යන්නේ නැහැ. අනිත් අය දකින්න මට පිසුදමයි උතරට ගියොත් කියන. එනිසා මේක සාමාන්‍යයෙන් ආයතනයේ නෝම් එකක් කරන්නට අවශ්‍ය වෙනවා. හරිද? එහෙම නැතුව ගත් පෞද්ගලික හරි ඒගොල්ලන්ට හම්බ වෙන්න අවශ්‍ය තෝතැන්නක් නිර්මාණය වෙන්න ඕනේ. දෙවන කාරණාව තමයි සේවක උපදේශණය අවශ්‍ය වෙන්නේ විනය ක්‍රියාමාර්ග වලට ගියාම. ගොඩක් වෙලාවට අපි දන්නවා සේවකයින්ට විනය ක්‍රියාමාර්ග කියලා කියන්නේ සේවකකකින් බලාපොරොත්තු වෙන චර්යාවක් තියෙනවා ආයතනයක් විසින්. ඒ චර්යාව තමගේ වැඩ චර්යාව වෙන පුළුවන් අනිත් අය එක්ක සිටින විට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ verbal warning වලට verbal warning දෙනවා. වාචිකව අවවාද දෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? verbal warning වලින් පස්සේ මොනවද දෙන්නේ? written warning දෙනවා. ලිඛිත අවවාද දෙනවා. ඒ දීලත් හරියන්නේ නැත්නම් මොකද කරන්නේ? interdict කරනවා. සේවය తాවකාලිකව අත්හිටවනවා. ඊට වඩා ඊට පස්සේ තියෙන ඔප්ෂන් එක තමයි please go home කියලා ගෙදර යවනවා. පොත් ටිකක් දීලා බෑග් එකක් කරේ දීලා යන්න කියලා යවනවා. හරිද? ඒ තත්ත්වෙට යන්නේ නැතුව written warning, verbal warning and interdict කියන මේ තත්ත්වෙට යන්න කලින් ගොඩක් වෙලාවට අපි යනකොට යන්නේ තරහ එන්නේ. හරිද? හැබැයි යනකොට තරහින් ඉන්ටරික් කරද්දි ගොඩක් වෙලාවට අපි කරන්නේ ඉන්ටරික් කරන් කවුන්සලින් කියන එක අපි දෙන්නේ කොයි අවස්ථාවද ඉන්ටරික් කරනකොට? ආවමද දෙන්නේ? යනකොටද දෙන්නේ? ආ? යනකොට දෙන්නේ. ඇයි? නැත්තම් ගෙදර ඉන්නේ දැඩි ආවේගශීලී තත්ත්වෙ නෙමෙයිද? නැද්ද? ගෙදර ගිහලා ඉන්නේ බලන්න මට වෙච්ච ලැජ්ජාව අනිත් මිනිස්සු මං ගැන මොනවද මේ හිතන්නේ මට වෙච්ච දේ බලන්න මගේ වැරද්දින්නේ මේ ආදී වශයෙන් කියනවා. එහෙනම් ඉන්ටර්ඩික් කරාම කෙනෙකුට කවුන්සලින් දෙන්න ඕනේ. ඇයි ඔයාව මේ தත්ත්වයට පත් කරේ? ඒක ඔයාගේ தත්වයක් වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ தත්වයක් වෙන්න පුළුවන් කියන එක එයාගේ මනස හදලා එයාට සිහි බුද්ධිය නිර්මාණය කරලා නැවත මේ චර්යාව අධෛර්යමත් කිරීමේ අරමුණ තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ආයතනවල එහෙම කරනවද? රිටන් වෝනින් එකක් වර්බල් වෝනින් එකක් දුන්නම ඒකේ තියෙන බහැර තත්ත්වය මොකද්ද? verbal warning එකක් නම් ප්‍රශ්නයක් නැහැ. කිසිම සටහනක් ආයතනේ නැහනේ. written warning එකක් වුණා මොකද ඒකේ තියෙන බරපතල තත්ත්වය? personal file එකට හුරේ කියලා පියාඹලා යනවා. ඉතින් promotion එකක් ගන්න යද්දි personal file එක දිගාරලා බලද්දි ඒක negative remark එකක් වෙන. ඒ නිසා ගොඩක් වෙලාවට ඔය written warning කියන එක තත්ත්වයට යන්නේ සාමාන්‍යයෙන් බරපතල වැරද්දක් කරාම නැත්නම් verbal warning වලින් අතර කරගන්න. verbal warning දීලා තහන්නට written warning වලට යනවා. හරිද? එනිසා ඔයගොල්ලන්ගේ assignment එකේ හරියට submit කරලා නැත්නම් වැරදි කරලා තිබ්බොත් written warning නෙත් නෑ verbal warning නෙත් නෑ කෙලින්ම interdict තමයි මට කරන්න වෙන්නේ. හරිද? ඒ interdict කරන්නේ ලකුණු දෙනකම්. ලකුණු දුන්නට පස්සේ interdict එකෙන් අයින් කරනවා. එතකොට ලකුණු ඇවිල්ලා ඉවරයි. හරිද? ඒ නිසා help එක එකෙන් එළියට දැම්මොත් මට කරන්න දෙයක් නෑ. නමුත් මේ written warning verbal warning නෑ කෙලින්ම interdict තමයි කරන්නේ. counseling උත් නෑ එතන. හරිද? counseling හොයාගෙන එන්නත් එපා. හරි. ඊට පස්සේ පූර්ණ ප්‍රවර්ධනය කියලා කියන්නේ අපි දන්නවා කෙනෙක්ගේ ප්‍රවර්ධනය කියලා කියන්නේ අපේ සංවර්ධනය කියලාත් අපි කියනවා. අපි කෙනෙක්ව ටාගට් කරනවා යව ජොබ් පොෂන් එකට. අපි කියනවා දැන් ඔයා ඇසිස්ටන්ට් මැනේජර්, තව අවුරුද්දකින් ඔයාට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා නව රැකියා තනතුරක් වගකීමක් ලැබුණම එයාට දුන්න මේ ඩෙසිග්නේෂන් එක අපේට කවුන්සලින් දෙන්න ඕනේ. බලන්න එදෙනි කවුන්සලින් දෙන්නේ යාට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? මේ මට්ටමෙන් මේ මට්ටමට යනවා. ඒට උඩ මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට මට චිත්ත ධෛර්ය අධික වැඩි. එහෙම නෙමෙයි. යාට අපි කියලා දෙන්න අවශ්‍ය මේ නව රැකියා තනතුරු තුළ ඔබට වගකීමක් තියෙනවා. ඔබට වගවීමක් තියෙනවා. ඒතර මේට ඔබට රීච් කරන්නට ඔබට අවශ්‍ය තෝතැන නිර්මාණය කරගන්න වෙනවා. ඒකත් ගැටලුවක්. අනේ මට පුළුවන් දේ ප්‍රොමෝෂන් එක හම්බුනොත් මට වැඩි ටික කරගන්න. ඒකත් යාට ගැටලුවක්. එයාට මේ එයාගේ අදාළ කන්ටෙක්ස්ට් එකට යාර ෆැමිලියර් කරලා ඔයාට පුළුවන් චිත්ත ධෛර්ය නිර්මාණය කරන්න ඕනේ. ඔයාට පුළුවන් මේ දේ කරන්න කියලා එයාව අප් කරන්න ඕනේ. අවර කියා තරතුරක් කෙනෙකුට ලැබුණාම. හරිද? හැබැයි කෙනෙක් හිතනවා නෑ මට ඕනේ නෑ. මට උපදේශණය ඕනේ. මට ගට්ස් දින මේ කරන් යන්න කියලා. ඒතර අපි උපදේශණ දෙන්න යනවද? මෙහෙන්නට උපදේශණය කොහොමද දෙන්න ඕනේ? ඔයාට දැන් නෑ එහෙම බෑ. එයා පිළිගන්න ඕනේ යාට ගැටලුවක් තියෙනවා කියලා. ඒ නිසා ඔබ දැනගන්නට අවශ්‍ය වෙනවා නව රැකියා තනතුරක් ලැබුණත් ඔබ නෝට් කරමින් ඔබ්සර්ව් කරමින් මේ අදාළ පුද්ගලයා යම්කිසි චකිතයකින් මානසික සහ ශාරීරික පීඩාවකින් කටයුතු කරනවා කියලා ඒ වෙලාවේදී කවුන්සලින් දෙන වැරෙන්න අඬ ගහලා ඉවරලා බෙදන්න යන්නේ නැහැ. හරිද? ඒ නිසා මේක
එයා තුලින් ඔබට එන ඉන්විටේෂන් එකක් ඒ හරහා ඔබ සහාය දීමක් විතරයි වෙන්නේ. හරිද? ඉතින් වෘත්තිය තුල මැදවදී ලබා ගන්නා උපදේශනය. මෙන්න මේක හරි වැදගත් ෆැක්ට් එකක්. දැන් මම ජොබ් පොස්ට් ද අපේ රැකියාව තුල ලෙක්චරර්ස්ලා කියලා කියන්නේ මුලින්ම අපි ටෙම්පරරි වෙනවා. ඊට පස්සේ මම අවුරුදු ටෙම්පරරි ඉඳලා මාස්ටර් එක කරාම අපි අවුරුදු තුනකින් කන්ෆර්ම් වෙනවා. ඊට පස්සේ අවුරුදු පහකින් සීනියර් ලෙක්චරර් ග්‍රේඩ් 2 වෙනවා. ඊට පස්සේ අවුරුදු 6කින් ග්‍රේඩ් 1 වෙනවා. ඔහොම අපි ඔටෝමැටිකලි කාලයක් ගෑවෙන් අපිට ප්‍රොමෝෂන් හම්බෙනවා. හැබැයි සමහර තනතුරු තියෙනවා පුතේ සමහර පෞද්ගලිකංශේ අපේ උත්සාහයෙන් මෙරිට් බේස්ඩ් පර්ෆෝමන්ස් සිස්ටම් ආරතින්ද මෙරිට් බේස්ඩ් පර්ෆෝමන්ස් සිස්ටම් එක මෙරිට් එකේ ඔබගේ හැකියාවන් මත තමයි ප්‍රොමෝෂන් ලැබෙන්නේ. දැන් අපේ මොකක්ද හම්බ වෙන්නේ? එක්ස්පීරියන්ස් බේස්ඩ් ප්‍රොමෝෂන් සිස්ටම් සීනියොරිටි බේස්ඩ් එකට හරියට කියන්නේ සීනියොරිටි බේස්ඩ් ජේෂ්ඨත්වයේ මත පදනම් වෙච්ච රැකියාව උසස් වීම තමයි අපිට හම්බ වෙන්නේ. නමුත් සමහර පෞද්ගලිකංශයේ බොහෝ රැකියා මෙරිට් බේස්ඩ් පේ සිස්ටම්. හැබැයි ගොඩක් ආයතන තියෙනවා පුතේ යම්කි තනතුරක් තියෙනකොට ඊළඟ ප්‍රොමෝෂන් එක ගන්න යන්න බෑ. ඇයි? කැමැති, දක්ෂයි, හැකියාවක් තියෙනවා. ඇබිලිටි මොටිවේෂන් තියෙනවා. පර්ෆෝමන්ස් වලට කෙනෙක්ගේ කාර්ය සාධන බලපාන සාධක තුනක් තියෙනවා. ඇබිලිටි මොටිවේෂන් ඔපචුනිටි. හැකියාව, අභිප්‍රේරණය සහ මොකද්ද? අවස්ථාව. දැන් ඔබට ඕන නම් ප්‍රොමෝෂන් එකක් ගන්න ඔයගොල්ලන්ගේ ඔෆිස් එකේ ඔබට ඇබිලිටි එකක් තියෙන්න ඕන. මොටිවේෂන් එකක්, ඒකට උනන්දුවක්, ආසාවක් තියෙන්න ඕනේ. ඒ වගේ මොකක් තව තියෙන්න ඕනේ? ඔපචුනිටි එකක් තියෙන්න ඕනේ. අවාසනාවට ඔපචුනිටි එකක් නැහැ. ටෙලිකොම් ආයතනේ, ටෙලිකොම් ආයතනයේ ඉන්න ගොඩක්ම ග්‍රීවන්ස් එක තමයි අනේ මේ මිස් අපි කැමති යන්න එතනින් කට්ටිය රිටයර් වෙන්නේ නැහැ. උඩ කට්ටිය වලට රිටයර් වෙන්නේ නැතුව කොහොමද යන්නේ? යන්න බෑ. බෑන්ක්ස් වල එක බ්‍රාන්ච් මැනේජර් ඉන්නේ. බ්‍රාන්ච් මැනේජර් සල්ලි දීලා ඩිස්මිස් කරන්න බැහැනේ. එයා මැරෙනකන් යන්නේ නැහැ. ඉතින් එයා යන්නේ නැතුව අර ඇසිස්ටන්ට් මැනේජර් තමයි හැමදාම මොන දුකක්ද මිස් මේ කියලා කියනවා. එතනදී ඔබ තේරුම් ගන්න අවශ්‍ය නැහැ ඔබ මේ தත්ත්වය තේරු ඔබ මේ වෘත්තීය මාර්ගය තෝරගෙන තියෙනවා නම් එන්නේ මේ වගේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම කවුන්සලින් දෙන්න අවශ්‍යම තැනක් ඕක. මොකද ගොඩක් වෙලාවට සේවකින්ගේ ධෛර්ය දියාරු වෙන තැනක් තමයි ওই මැද අවදිය වෘත්තීය මැද අවදිය කියන දේ. බැංකු ක්ෂේත්‍රයේ අධික ලෙස තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් එකෙත් ඔය ප්‍රශ්නේ දැඩිව තියෙන ප්‍රශ්නය. හරිද? ඒතර ගොඩක් වෙලාවට මේ වගේ වෙලාවදී අපි කියන සේවකයෝ රැකියාවෙන් ඉවත් නොවීම නිසා මධ්‍යම මට්ටමේ ඉන්න කලමනාකරුවෝ දැඩි කනස්සල්ලට පත් වෙනවා. ඒගොල්ලෝ ඒ මොකද ඒගොල්ලන්ගේ හැමදාම එකම වැටුප. නේ? එකම වැටුප. ඒගොල්ලන්ගේ පැත්තෙන් තියෙන අවශ්‍යතාව වැඩි වෙනවා. දරුවෝ සංඛ්‍යාව gedera වැඩි වෙනවා. ඒගොල්ලන්ට වාහනයක් ගන්න ඕනේ, ගේ මාරු කරන්න ඕනේ. ඒවා මුකුත් කරන්න බෑ. එකම පඩිය තමයි හැමදාම. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ වගේ අවස්ථාවලදී අපිට කවුන්සලින් කියන දේවල් අපෙන් ගොඩක් වෙලාවට ගන්න එනවා. සේවක විශ්‍රාමයේ යෙීමට පෙර. දන්නවනේ සේවක විශ්‍රාමයේ යනකොට එකපාරම ලොකු කඩාවැටීමක් ජීවිතේ. එතනදිත් අපි ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ගොඩාක් ආයතන කරන දේ තමයි සේවක විශ්‍රාමයේ ඇව්වම ඒගොල්ලෝ ආයේ ගෙන්නනවා ආයතන වලට. ඒගොල්ලෝ ගොඩක් කර කවුන්සලර්ස්ලා විදිහට බඳව ගන්නවා. හොඳයි ඉන්නවනම්. එහෙම නැත්නම් ඒගොල්ලෝ එක එක ප්‍රොජෙක්ට් වල උපදේශක විදිහට පාත් කරගන්නවා. ඒගොල්ලන් එක එක වෙල්ෆෙයාර් ඇක්ටිවිටීස් වලට ගෙන්නනවා. ඒතර ඒ වගේ අවස්ථාවත් ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකු කඩාවැටීමක්. දැන් මම දන්නවා මගේ තාත්තා විශ්‍රාම යනකොට මට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මෙයාව කොහොමද දැන් gedara tattre තියාගන්නේ. හරි අමාරුයි. ඒගොල්ලෝ කැමති නැහැ රිටයර් වුණාට පස්සේ gedara ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති නැහැ. ඒක gedaraට හරි ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් කියන්නේ ඒගොල්ලෝ මානසිකව වැටෙනවා. ඒගොල්ලෝ සල්ලි නෙමෙයි ඕනේ. මොන හරි වැඩක් කරන්න ඕනේ. මොන හරි වැඩ අම්මකම පොල් ගන්න කියලා ඒකට කැමති නැහැ. පොල් ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ වැඩක් කරන්න. ඉතින් හරි ප්‍රශ්නයක්. මානසිකවට නෝ ගොඩක් වැඩ හොයාගෙන තියෙනවා සමීක්ෂණවලදී. විශ්‍රාම ගියාට පස්සේ ඉක්මනට මැරෙනවා. අපරාදී. මේක ෆන්ඩ් එක මුකුත් මොකද හම්බෙන්නේ පෙන්ෂන් එකවත් ගන්න නැහැ මැරෙනවා. කල්පනා කරලා මැරෙනවා. ඇයි? ඒ හින්දා ගොඩක් වෙලාවට අපේ උපදේශනයේ හරහා ඒගොල්ලන්ව පුළුවන් අපිට වෙන වෙන දේවල් වලට යොමු කරවන්න. කියන්නේ වෙන වෙන දේවල් කියන්නේ ඒගොල්ලන්ට මුදල් හම්බ කරන්න පුළුවන් මාර්ගයක් හොයලා දෙන්නට පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ ජීවිතයේ ආසකද මගේ තාත්තට දැන් සල්ලිත් එපා. නිකන් ඉන්නත් බැහැ. මම කොහොමද මොකද්ද මේකට කරන්නේ? ඉතින් උපදේශනේ අරගෙන ඉවරලා හොයාගත්ත මොකද්ද මෙයාටස්? මෙයා ආස වගා කරන්න. වගා කරන්න ඉඩමකුත් නැහැ. ඉතින් දැන් මොනක් කරලා ඉඩමක් අරන් දෙන්නනේ වගා කරන්න. ඒක ඉරලා කොස්ට් එක. ඉතින් කොහොම හරි ඔහොම හොයලා ඉවරලා කුරුණෑගල තියෙනවා. මං ගෝයා යන්න. මාසෙට දෙපාරක් කුරුණෑගල යන්න ඕනේ. ගිහිල්ලා වගා කරලා එනවා. මෙහෙන් එනවා. එනකොට හරක් ටික ඔක්කොම කාලා ආය යනවා. ආය වගා කරනවා. කමන්නේ. කන්න කන්න වගා කරනවා. අපි නම් කිසි දෙයක් කන්නේ හරක් තමයි කන්නේ. ඒකට අපිට ඉතින් සහනයක්. එයාට හරි චේන්ජ් එක.
අපිට තියෙන එකම ආසාව තමයි වීඩියෝ කරලා දානවා. ගෙඩියක් එද්දි වෙන්න පුතේ ගෙඩියක් එනවා කියලා දානවා. පහු වෙනද නැහැ ගෙඩිය. හරක් කාලාවත් පැනලා ඔක්කොම දාලා ඉවරයි. කමන්නේ. හැබැයි සතුටින් ඉන්නවා. හරිම සතුටින් ඉන්නවා. කමක් නැහැ සතුටින් ඉන්නවනේ. අපිට කරදරයක්වත් නැහැ. එනකොට පුළුවන් නම් දෙයක් අරන් එනවා තිබ්බොතින් නැත්නම් ආයව ගා කරන ආය හරක් කන්න. ඉතින් ගේට්ටු වහලා එන්න කිව්වට ඒ වාට් වහලා තේනවලු පයිරෝ පුතේ කොහෙන් හරි දී වහත් එහෙම තාප්පේ ගහලා දෙන්න. ඉතින් ඉඩමුකුත් මේවා කරලා දී. ඔන්න හරක් කනවා යව ගා කරනවා. කමකුත් නැහැ. අයගේ ආසාවනේ කියලා ඉතින් ඊට තාත්තා ෂෝක්නේ කියලා අපි ඉතින් හිනාවේ කට්ටිය ඉන්නවා. හරිද? සේවක උපදේශනයේ ප්‍රධාන කාර්යය. හරිද? මෙන්න මෙතනදී මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ නෝට් කරගන්න සහතික කිරීම. Taman ගැටලුව හොඳින් තේරුම්ගෙන ඒ විසඳා ගැනීම සිටින බව යාට සහතික කරන්න ඕනේ. Taman ගැටලුව හොඳින් තේරුම්ගෙන ඒ විසඳා ගැනීම සිටින බව. Taman කියන්නේ කවුද මෙතන? මෙතන කවුද Taman කියන්නේ? ආ ප්‍රශ්නේ තියෙන කෙනා. එයාට තේරෙන්න අවශ්‍ය වෙනවා මම්මගේ ගැටලුව විසඳ ගනිමින් තමයි ඉන්නේ. මොකද නැත්තම් එයා ඊළඟ සෙෂන් එකට එනවද? එයා ඊළඟ සෙෂන් එකට එනවද? එන්නේ නැහැ. එන්නේ නැහැ කවදාක්වත්. හරිද? සහතික කිරීමක් කරන්න ඕනි. සැරින් සැරේ අපි කියන්න ඕනි. සම්නිවේදනය. මෙතන සම්නිවේදනයේදී කියන්නේ ගොඩක්කට අහුම්කන් දීම කියන එක. අපි අහුම්කන් දීන කියලා වෙන මාතෘකාවක් ඉදිරියට අකච්ඡා කරනවා. ප්‍රතිපෝෂණය ලබා දෙනවා. ප්‍රතිපෝෂණයේ සෙෂන් එකේම සමරි එකක් දෙන්න ඕනේ. හැබැයි ඒ සමරි එක දෙනකොට හොඳට මතක තියාගන්න එයා කියපු වචන වලින්ම සමරි එක දෙන්නේ නැහැ. එතකොට හිතනවානේ ආ මෙයා මේ කියපු දේවල් ඒ මං කියපු වචන වලින් මෙයා මට ආපහු කියනකොට එතන විශ්වාසය ගොඩනගින්නේ නැහැ. එයා කියපු දේ මෙයා හොඳින් ග්‍රහණය කරගෙන උපදේශකයාගේ වචන වලින් කියද්දි ආ මෙයා මගේ ප්‍රශ්නයක ජීවත් වෙලා තියනවා කියලා තේරෙනවා. ඒක තමයි පොඩි පොඩි ටෙක්නික්ස් ස්පර්ශ කරන්න ගුණම් පුංචි පුංචි තැන් තියෙනවා. ප්‍රතිපෝෂණය කියන්නේ ෆීඩ්බැක් එකක් දෙනවා කියලා කියන්නේ එදා කරපු දේ සෙෂන් එකේ එදා කරපු විතරක් නෙමෙයි. සෙෂන් තුනක් ඉවරයි නම් අපි පළවෙනි දවසේ කතා කරේ මේක, දෙවෙනි දවසේ කතා කරේ මේක, තුන්වෙනි දවසේ කතා කරේ මේක ආදී වශයෙන් ෆීඩ්බැක් එකක් දෙනවා. ඒතර එයා දන්නා මගේ ගැටලුව විසඳා ගැනීමෙන් සිටින ප්‍රොසෙස් එකේද මම ඉන්නේ. මොකද එකටදා දෙක හොඳ වෙන්න ඕනේ, දෙකටදා තුන හොඳ වෙන්න ඕනේ. හරිද? පැහැදිලි චින්තනයක්. සම්බෙටම අතීතයේ සිට උපදේශන ක්‍රියාවලිය සාරාංශ කර දැක්වීම මම කිව්වා වගේ. පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ. සහ ඒ වගේම තම හැකියාවන් හා දුර්වලතා සීමා හොඳින් තේරුම්ගෙන අලුත් ජීවිතයකට අවශ්‍ය ඉලක්ක වටිනාකම් තීරණය කරන්න ඕනේ. ඒතර මේ නැවත දිශානතිය කියන සත්‍ය දෙනකොට පුතේ අපි මොකද්ද වෙලා තියෙන්නේ? කිම්වලින් බුද්ධියට බුද්ධිය ඉස්මතු වෙලා තියෙන්න ඕනේ. ඒක අන්ලයින් කරලා ලියා ගන්න නැවත දිශානතිය තුල හැඟීම් වලින් තීරණ ගැනීමේ තත්වයෙන් මිදී බුද්ධියෙන් තීරණ ගන්නා මට්ටමට සමීප වීම. හරි. මම මේක පොඩ්ඩක් සාකච්ඡා කරා ඔබට සේවක උපදේශනය කියන රෝල් එක අපට මොන වගේ පුද්ගලයින්ද ලබා ගන්න පුළුවන් කියලා. සේවක උපදේශනයට ආයතනය තුලින්ම හෝ ආයතනයට පරිබාහිරව ආයතනය තුලින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ කවුන්සලර් කෙනෙක් ප්‍රොෆෙෂනල් විදිහට ආයතනය තුලින්ම රැකියාව තනතුරක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් මානව සම්පත් කළමනාකරු ඉන්න පුළුවන්. මානව සම්පත් සංවර්ධන කළමනාකරු ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔතන කළමනාකරු කියන්නේ පුතේ ඉස්සරෙන් ලියා ගන්න තුලින්ම කියන කළමනාකරු මැනේජර්ස්ලා ඉන්නේ ආයතනයේනේ. ඒතර කළමනාකරුවොත් ආයතනයේ තුලින්ම බිහි වෙන අය. කළමනාකරුවා තුලින්ම. ඒතර මානව සම්පත් සංවර්ධන කළමනාකරු කියන්නේ ඔගොල්ලෝ දැන් HR ඉගෙන ගන්න නැතිනේ. ඒකේ ඔගොල්ලෝ වෙනස දන්නවනේ මානව සම්පත් කළමනාකරු සහ සංවර්ධන කළමනාකරු අතර වෙනස. සා ස්වේච්ඡා සේවකයෙක් ඉන්න පුළුවන්. කවුද ස්වේච්ඡා සේවකයෝ කියලා කියන්නේ? ගොඩක්කට ස්වේච්ඡා සේවකයෝ කියලා ඉන්නේ සයිකොලොජි සෝෂියොලොජි ඩිග්‍රී කරන දරුවෝ. අන්තිම අවුරුද්දේ ෆයිනල් ඉයර් 3rd year වලදී ඒගොල්ලෝ ඉන්ටර්න්ෂිප් යන්න ඕනේනේ.
ඉන්ටර්න්ෂිප් යන්න ඕන නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ආයතන වලට නොමිලේ සේවය සපයන අත්දැකීම් ගන්න. මොකද ඒගොල්ලන්ට සේවක ගැටලු ගෙනාවම ඒ හරහා ඔවුන්ගේ කුසලතා වුන් ඉගෙනගත්ත දැනුම අපි කියන න්‍යායාත්මක තියරිටිකල් නොලෙජ් එක ඇප්ලයි කරන්න පුළුවන් කන්ටෙක්ස්ට් එක නිර්මාණය වෙන්නේ බිස්නස් එකකට ගියාම. ඒ වගේ දරුවෝ කියනවා අපේ ඉන්ටර්න්ෂිප් එක අපි කැමති නොමිලේ මේ ආයතනයට ඒ සේවය ලබා දෙන්න. දැන් ඔලකට දැන් අපිත් කියන අපේ ඩිග්‍රී එන දරුවෝ අන්තිම අවුරුද්දේ ෆයිනල් ඉයර් වෙද්දී ඒගොල්ලෝ යනවා business කියන්නේ ඔර්ගනයිසේෂන්ස් වල වැඩ කරන්නේ. හැබැයි ඒකෙ දෙන්නේ පොඩි පොඩි ඇලවන්ස් එකක්. නමුත් ඒගොල්ලෝ වැටුපක් නෙමේ ලබන්නේ. ඒගොල්ලෝ මොකද ඒ හරහා එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න තමයි උත්සාහ ගන්න. ඒ වගේ කෙනෙක්ගේ සහයත් ඔබට ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඇත්තට සල්ලි නැත්තම් ඒ වගේ පොෂන් එකක් ස්ථාපිත කරන්න ඔයාලට එහෙම සපෝට් එකක් ගන්නත් පුළුවන්. සා මොකද මම තමයි වීඩියෝ එක ෂෙයා කරා පෙරාදෙන යුනිවර්සිටි එකේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්. මුල් මුල් කියන්නේ අර එයා කතා කරේ ඊගෝ සුපර් ඊගෝ මතකද ඔයගොල්ලන්ට? ආ අයියනේ බෝයි කෙනෙක් හිටියේ ඔයගොල්ලන්ට මතක නැද්දන්? ගිහින් බලන්න වෘත්තීය සේවක උපදේශකෙන් ඒ පස්වෙනි ඔප්ෂන් එක කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් විදිහට ක්වොලිෆයිඩ් පර්සන් කෙනෙක් ළඟටත් ඔයගොල්ලන්ට යන්නට පුළුවන්. හැබැයි මේ කලමනාකරුවන් සම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට කලමනාකරුවන් හා මානව සම්පත් සංවර්ධන කලමනාකරුවන් කියන්නේ ආයතනයේ තුලින්ම ලබා ගන්න සේවක උපදේශකහින් වඩා හොඳයි ආයතනයේ පරිබාහිර ගන්න අයට වඩා කිව්වොත් ඔබගේ අදහස මොකක්ද ඒ සම්බන්ධයෙන්? ආයතනයේ තුලින්ම ගන්න සේවක උපදේශකයන් ඒ කියන්නේ කලමනාකරුවන් මානව සම්පත් කලමනාකරු මානව සම්පත් සංවර්ධන කලමනාකරු මේ අය හොඳයි බාහිරින් ගන්න අයට වඩා කියලා කිව්වොත් ඔබ මාස බක එක වෙනවද? එබැවින් ප්‍රොස් ඇන් කන්ස් තියෙන දෙපැත්තම තියෙනවා. මොකද එකේ වාසිපති තමයි පුතේ ගොඩක් රට ආයතනය තුලින්ම ගන්නකොට ඒක වාසියක් තියෙන එකක් තමයි මූලිකවම අපි දන්නවා ආයතනයේ තියෙන ප්‍රතිපත්ති ආයතනයේ තියෙන අරමුණු ආයතනයේ තියෙන වැලියු සිස්ටම් එක ආයතනයේ අපි කියන දැක්ම මෙහෙවර ප්‍රකාශය ඉලක්ක මේ සියලු දෙයක් පිළිබඳ අවබෝධයක් තියෙනකොට සේවකෙක්ට යම්කිසි ගැටලුවක් ආවම ඒ ගැටලුවත් එක්ක එනකොට අපි දන්නවා මෙයා මොන වගේ කන්ටෙක්ස්ට් එකක ඉඳලාද එන්නේ. ඒ ප්‍රශ්න ටික විසඳන්න දෙසි ආයතනයේ හැම දෙයක්ම එයා දන්නවනේ මානව සම්පත් කළමනාකරු දන්නවනේ. හැබැයි එපිට පිටින් කෙනෙක් කෙනකොට හැබැයි අතනදී ගොඩක් අර පෞද්ගලිකත්වයේ සහ රහස්‍යභාවය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ටෝටලි ඩිෆරන්ට් පුද්ගලයෙක්ගේ අපි ඒක ඒ සහය ගන්නකොට එයා දන්නේ ආයතනයේ ඇතුලේ තියෙන රියැලිටි එක කොයි වගේද කියලා. ඒතර එතනදී ගොඩක් වෙලාවට සමහර වෙලාවට ප්‍රොසෙස් එක දීර්ඝ වෙන්න පුළුවන් ඇතුලෙන් කෙනෙක්ගේ සහය ගන්නවට වඩා. මම කියපු කාරණාව ඔබට පැහැදිලිද? දැන් ගෙදර අම්මගෙන් උපදෙස් ගන්නකොට අම්මා දන්න තාත්තා හැසිරෙන්නේ කොහොමද අක්ක හැසිරෙන්නේ කොහොමද කියන කාරණාව දන්නවා. ඊයනු අම්මට පුළුවන් හොඳම සොලියුෂන් එකක් ඩිරයිව් කරන්න. හැබැයි ඔයාව උදව්ව ගිහිල්ලා මං කියන්නේ ඒක හොඳ නැහැ කියලා ඔබ ඔයාව උදව්ව ගිහිල්ලා පල්ලියේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේකෙන් සහ ෆාදර්කෙන් ගන්න ගියාම ගෙදර තත්ත්වය දන්නේ නැහැනේ. එයා ඒක ඔය ප්‍රශ්නේ දිහා දකින්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම තත්ත්වය තමයි මම දකින විදිහට ආයතනයක කවුන්සලර් කෙනෙක් ඉන්නවා නම් එයා වෘත්තීමේ හරි වශයෙන් වෙන්න පුළුවන් නැත්නම් ආසේවකෙක් හරි වෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද ප්‍රශ්නය ඉක්මනින් විසඳ ගන්න. හරිද? සහ අනිත් එක පැත්තෙන් සේවකයාට කොස්ට් එකකුත් නැහැ. මොකද කවුන්සලින් වල සම ගොඩක් වෙලාවට කොස්ට් එක වැඩි. සල්ලි ගන්නවා. සාමාන්‍යයෙන් ස්වේච්ඡාවෙන් කරන නොමිලේවත් තියෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවකදී සල්ලි කියන දේවල් ඉස්සර වෙද්දී ගොඩක් වෙලාවට මිනිසු මේ කාලේදී වගේ ටිකක් වියවුල් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හරි අපි දැන් ස්ලයිඩ් දෙකක් විතර කරලා පොඩි බ්‍රේක් එකක් ගමු. හරිද? ඒ බ්‍රේක් එකෙදි ගිහිල්ලා රීෆ්‍රෙෂ් වෙලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන. සේවකයෙකු යම් ගැටලුවකට මුහුණ දුන් විට ඔහුට හෝ ඇගෙන් විද්‍යාමාන වන දේ. දැන් හොඳට මතක තියාගන්න මේ තත්ත්වයේදීත් ඔයගොල්ලෝ මේ සේවකයෝ කියන වචනේ මම පාවිච්චි කරාට ඔබගේ සහෝදරයා වෙන්න පුළුවන්. ඔබගේ සහෝදරිය වෙන්න පුළුවන්. ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ඔබගේ බිරිඳ වෙන්න පුළුවන්. එන් ඔබටද ඔබගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන්. ආච්චි වෙන්න පුළුවන් සීයා වෙන්න පුළුවන් යහළුවෙක් වෙන්න පුළුවන්. ඔබ හැමතිස්සෙම ඒ පුද්ගලයාගේ මූඩ් එක ඔබ්සර්ව් කරන්න ඕනේ. ඒක තමයි පුතේ අපි ජීවත් වෙනවා කඩි වැටෙනවා කියලා අපිට දැනෙනවා කියන්නේ. එහෙම ඔබ අපි කරන්නේ නැහැ. හරිද? ඒතර මෙතෙන්දී මනෝභාවය වෙනස් වෙනවා. මූඩි වෙනවා. අම්මා දුකෙන් ඉන්නවා නම් ඔයගලට තේරෙන්න ඕනේ අම්මා දුකෙන් ඉන්නේ කියලා. තාත්තා දුකෙන් ඉන්නවා නම් තේරෙන්න ඕනේ තාත්තා දුකෙන් ඉන්නේ කියලා. ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝ කරගත්තින් අපිට වැඩක් තියෙනවා එහෙම නෙමෙයි. ඒ දේවල් තමයි පුතේ මේ අධ්‍යාපනය හරහා ඔබට ඒතු කරන්න උත්සාහ කරන නැත්නම් විභාගේ පාස් වීම විතරක් නෙමෙයි. කෙනෙක් මූඩ් ඉන්නවා නම් ඔබගේ අහලෙක් වෙන්නට පුළුවන්.
යථාර්ථය පිළිබඳ සංජානනය වෙනස් වෙයි. යථාර්ථය පිළිබඳ සංජානනය කියන්නේ perception එක වෙනස් වෙනවා. reality එක වෙනස් වෙනවා. වැඩක් නෑ දැන් ඒ කියන්නේ මට හිතෙනවා දැන් දෙවියන් වහන්සේ විතරයි මට උදව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් උදව් කරන්න දෙවියන් වහන්සේට අපිට උදව් කරන්න බෑනේ. ඇත්තටම කියනවනම් මමත් කතෝලිකයෙක්. දෙවියන්ට අපිට උදව් කරන්න බෑ. අපිට උදව් කරන්න පුළුවන් මේ මිනිස්සු විතරනේ අපිටම තමයි. අපිට ආගම දහම තුල හරි වැරද්ද අවබෝධ කරගන්න පුළුවන්. ඒ හැරෙන්න අර ඒ වගේ යථාර්ථයෙන් ඔබට ගිහලා අපි කතා කරන්නේ. දැන් නම් මට හිතෙන්නේ මේන්න මෙහෙම කරොත් හොඳයි කියලා යථාර්ථයෙන් ඔබට යනවා. ඒ තත්ත්වයට යනනම් ඒ කියන්නේ මොකක්ද යාම එතනදී යන්නේ? එතනදීත් යාට උපදේශණ අවශ්‍ය පුද්ගලයෙක් විතර ඔබට දැනෙන්නට අවශ්‍ය වෙනවා. හරිද? සද්දයක් සංවිධානය කිරීමට අසමත් වෙනවා. ඉස්සෙල්ලා ඕගනයිස් කරා. ඉස්සෙල්ලා හොඳට මැනේජ් කරගත්තා. දැන් යාට ඒක කරන්න බෑ. ස්ටඩීස් වෙන්න පුළුවන්. පෞල් ජීවිතය වෙන්න පුළුවන්. ගෙම්මට හම්බෙන පඩිය වෙන්න පුළුවන්. තාත්තට තියෙන කාලය වෙන්න පුළුවන්. මේ මෙතනදී සංවිධානය කරගන්න බෑ කියලා දෙයක් කෙනෙක් අන්ලයින් කරලා ලියාගන්න පුතේ කාලය. මේ දෙයක් කියලා කියන්නේ ඉවෙන්ට් එකක් නෙමෙයි. කාලය මුදල් කාලය මුදල් වගකීම් 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 කියලා කියන්නේ එතනින් දාගන්න වරන්තරේ වගකීම් වල ලියාගන්න පුළුවන් තව රැකියා සම්බන්ධ රැකියාව සම්බන්ධ පෞද්ගලික ජීවිතය සම්බන්ධ වගකීම් වගකීම් වෙන්නට පුළුවන් මුදල් කාලය තව මොනවද ඒකතු කරන්න ඕන කීපයක් තමයි සංවිධානය කරන අකමැ අසීරු වෙන්නේ මානව සම්බන්ධතා හරිද මානව සම්බන්ධතා හරිද ඉස්සර හොඳට යාළුවෙක් හිටියා ඉස්සර හොඳට අම්මා තාත්තා එක්ක හිටියා ඉස්සර හොඳට නෑදෑයෙක් කතා කරා දැන් නෑදෑයෙක් බලන්න යන්නේ නැහැ අම්මා තාත්තා එක්ක කතා කරන්නේ නැහැ ඒ කියන්නේ මොකද්ද මානව සම්බන්ධතාවයට සංවිධානය කරගන්න බැහැ අපි හැම වෙතිස්සම දකුණ පොතේ අපේ ජීවිතේ සම්බරතාවය කියලා කියන්නේ මේ එල්පෙක් එකේ ඩිග්‍රිය ගන්න එකවත් අම්මා තාත්තා එක්ක ගිහිල්ලා කතා කරන එකවත් මට මගේ විතරක් හොඳට ඒක මතක තියාගන්න මට මගේ කියලා ජීවිතයක් මේ ලෝකයේ වැඩක් නැහැ දැන් මට දැන් ඇස අවුරුදු මං 85 ඉපදිලා දැන් මට අවුරුදු කීයද 36ට 37ක් 37ක් එතකොට මම මට දරු තුන්දෙනෙක් ඉන්නවා කියලා මට මගේ මහත්තයා මගේ ළමයි තුන්දෙනායි මගේ අම්මයි තාත්තයි කියලා මගේ ජීවිතේ විතරක් අම්මයි තාත්තයි නැහැ සමහරගේ ජීවිතේ පුංචි පොල් රත් කරන්නේ මේක මතය වෙන්නේ එතකොට නෑ එතකොට ගොඩක් වෙලාවට මම එහෙම හිතනවා නම් මගේ ජීවිතෙන් කාටවත් වැඩක් නැහැ ගොඩක් වෙලාවට අපි මානව සම්බන්ධතා කියන දේවල් ස්ථාවර කරන්න උත්සාහ කරන්න ඕනේ අඩුම ගානේ ආච්චිසියයි ඈත පිට පරිසරකින් නම් කෝල් එකක්වත් දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ ආච්චි කොහොමද සීයි කොහොමද අම්මේ තාත්තේ කොහොමද කියලා නෑදායක සමහර අය කියන නෑයෝ වේයෝ කියලා එහෙම අයත් ඉන්නවා වේයෝ වගේ තියෙනමුත් ඔන්න පුළුවන් තරම් උත්සාහ කරන්නේ නෑදායම එකතු කරන්න ඕනේ එකතු කරන්න ඒක හරි වටිනවා සම්මල තාත්තලට බැඳලා නම් විවාහ වෙලා නම් වෙනම නම් ඉන්නේ අම්මල තාත්තලට කතා කරන්න ඒගොල්ලෙක් පුළුවන් නම් පොඩි වෙලාවක් හරි දැන් නම් එළියට යන්න බෑ ගොඩක් වෙලාවට තියෙන පෙට්‍රල් ප්‍රශ්න එක්ක නමුත් උත්සාහ කරන්න පුංචි පුංචි දේවල් ජීවිතේ මානව සම්බන්ධතා එකතු කරගන්න ඒක හරි වටිනවා හරිද ඒගොල්ලන් ඔගොල්ලෝ ඒගොල්ලන්ට ආදරය කරනවා කියලා දැනුණා මොකද වෙන්නේ පුතේ ඒගොල්ලෝ ඔයගලන්ට ආදරය කරන්න පටන් ගන්න ඒගොල්ලෝ ඔයගලන්ට කොහොමත් ආදරේ තමයි නමුත් ඒගොල්ලන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ඔයගලන්ට එකතු වෙනවා හරිද දැන් මගේ මට ට්‍රිප් එකක් යන්න බෑ මම මගේ මහත්තයෙක් ට්‍රිප් එකක් තනියම ගිහිල්ලා නැහැ කවදාකවත් මොකද මගේ ළමයි තුන් දෙනාත් එක්ක වාහනේ 7 සීට වුණාට කොයි හරි යනවා කියලා පටන් ගත්ත ගමන් මම අම්මා හතර තාත්තලා හතර දෙනා ලෑස්ති වෙලා ඉවරයි මට දාලා යන්න පුළුවන්ද මොකද මට ඒක හේතුව මගේ මහත්තයා එකම දරුවා පවුල නිසා මම මට සහෝදරු දෙන්නෙක් ඉන්නවා මට මගේ අම්මලාට ඔගොල්ලෝ ගෙදරින් අපි යන්නම් කියන්න බෑ ගිහිලා තියෙන විවාහ ජීවිතෙන් පස්සේ හනිමුන් විතරයි තනියම ගිහිලා තියෙන්නේ. හැබැයි මම ඒක දුක් වෙන්නේ නැහැ. හැබැයි මොකද දැන් මට data collection තියෙනවා PhD එකේ. මගේ data collection campus 12කෙන් මම data ගන්න ඕනේ. මම අප්‍රේල් ළඟ යන්න ඕනේ. මිහින්තලේ යුනිවර්සිටි එකට JAFNA, Battiklo universities 6කට යන්න ඕනේ. දවස් 10ක tour එකක්. මම මේක යනවා කියලා ගිහුවම 4 දෙනාම ලෑස්ති වෙලා යන්න. අපිත් වෙනවලු යන්න. මම කොකෝච්චියක් තමයි දැන් ගන්න වෙන්නේ. ඉතින් දාලා යන්න බෑ. මට වෑන් එකක් කරන් බස් එකක් කරන් වීදම් කරන්න බෑ දවස් 10ක් කරනවා කියන්නේ මගේ දේපල විකුණන්න දෙවි ඊට සම මහත්තයා එක්ක සාකච්ඡා කරා මේ ප්‍රශ්නේ කොහොමද ඇඩ්‍රස් කරන්නේ දාලා යන්න පුළුවන්ද හතර දෙනාම කිනෝ සල්ලි ඕන තරම් දෙන්නා යන් කියලා මම ගොයන බස් එකක් ගන්නවා
එච්චර විඳන් කරන්නත් බෑ. ඉරිස් මොකද මං කරේ දැන් මහත්තයා කල්පනා කරනවා දැන් මේක මිෂෙල් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ දාලා ගියොත් අඬනවා. හතර දෙනාම අඬනවා. කකුල් රිදෙනවා දාලා දැන් යන්න බෑ කියලා. ඉතින් මොකද කරේ මහත්තයා කවදාකවත් වහන්න හුඩ් රැකයක් දාන්නේ නැහැ. ගත්තා හුඩ් රැක එක. සීමාවක් දැම්මා එක්කෙනාට බෑග් දෙකයි ගේන්න පුළුවන් උපරිම. බෑග් දෙක ඩඩා ගෙනාවත් ඉතින් තමයි තියලා යන්නේ. කියලා ඔන්න 6 4 දෙනාත් ලෑස්ති වෙලා දැන් එන්නේ මාහික්ක කොළඹ කැම්පස් ටිකට යන්න. ඉතින් ඔන්න යනවා ටුවර් එකක් දවස් 10ක්. අපේ පොඩි තුන් දෙනාගේ මූණ කොහෙද අනේ අපි යන්නේ මොකෝ ඩොක්කුවේ හරියක් කියලා. ඉතින් ඒ වගේ නමුත් හරි සතුටුයි. විනා හැමදාම දවස ගානෙම ගෙදර එනවා. කවදද දැන් යන්නේ? මොනවද අපෙන් ගෙනෙන්න ඕනේ? මංගු තව මාසයක් තියෙනවා එන්න අප්‍රියල් දෙවෙනි සතියෙන් පස්සේ ගියත්. එහෙම නේද? එමුත් හරි ආසයි. ඒගොල්ලෝ හරි සතුටින් ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේක ඉවර වෙලා මම යන්නේ පාද නමස්කාරයක් තියෙනවා. තුනට ඒක ලෑස්ති කරලා තියෙනවා. මගේ නෑදෑය ඔක්කොමත් එක තේවැත්ත පල්ලි ඔන්න පාද නමස්කාරය යනවා. ඉතින් ජීවිතේ මේ එන්ජොයි කරන හැටි. ඉතින් ගෙදර ගිහිල්ලා ආයේ චේන්ජ් කරගෙන ළමයි ටිකත් පුදලගෙන තේ හදාගෙන මොනාරි කරගෙන ආයෙ යන්න ඕනේ. හැබැයි එන්ජොයි කරන. හැබැයි ඒ කියන්නේ පුතේ ගොඩක් වෙලාවට අපේ අපි මම මේ දෙක කිව්වේ මම සතුටින් ඉන්නවා කියන්නේ මට ප්‍රශ්න තියෙනවා ගොඩක් වෙලාවට. නමුත් ගොඩක් වෙලාවට අපි උගන්නනවා නම් අපි ඒ ජීවිතෙන් කරන්නත් එපා. දැන් මට දැන් මං කිව්ව මහත්තයාට මං මට තියෙන කාර් එක පොඩි මං ඒ කියන්නන්නේ නෑ නේද? මම යෝව ඇරලන් දෙන්නේ. මං කො මොකටද දන්නේ පෙට්‍රල් පුච්චන්නේ දැන් එයා කැලණි කැම්පස් එකේ ඉන්නවා මං එනකම්. නෑ නෑ මං එන්නම් කොහේ කියන්නේ. ඉතින් එයාත් එන්ජොයි කරනවා. එයා කියනවා නෑ මේ පැතුරු නිදාසෙ ඉන්න පුළුවන් මිෂෙල් ඔයා එක්ක ගියොත් නම් ඔය තුන් දෙනා තියලා නෑ ඉතින්නේ. ඉතින් එක එක විදියට එන්ජොයි කරනවා. ඉතින් වෙනස් විදියට. ඉතින් කවකුත් නෑ කියලා ඔන්න ආවා. ඉතින් අපි ගොඩක් වෙලාවට දෙයක් සංවිධානය කිරීමේ හැකියාව නෑ. දැන් දේවලුත් කරනවා, ගෙදර දේවලුත් කරනවා, අම්මර තාත්තලත් කරනවා. ඒ මැදියට අපේ අක්ක රට අක්ක ගෙයක් හදන්නත් බාර දීලා තියෙනවා. ඒකත් කරනවා. අක්කයි ගේ තනවා මම. ඉතින් දැන් ඉතින් ඒ වැඩත් බලන මාහයි මහත්තයා. ගේකුත් හදන ඕන රට ගිහින් රට ඉඳලා ජූලි වලදී ගේකුත් හදලා තියන්න ඕනේ අපි දෙන්න. කොහොමද ප්‍රෙෂර් එක? හරිද? ඒකත් කමන්නේ නැහැ. ඒකත් සතුටින් කරනවා. අවදානේ ඉතින් ඔයගොල්ලෝ 11 වෙනකන් ලෙක්චර්ස් කරලා මම හැමදාම 12 මාරනකන් Zoom එකේ යක්කයි අයියයි එක්ක ගියේ හදනවා. ඊම කළා පාන්දර 4ට ඩුවයි ස්කෝලේ ප්‍රැක්ටිස් කරන්න, බාස්කට්බෝල් ප්‍රැක්ටිස් කරන්න පාන්දර 4 නැගිටලා කෑමත් හදනවා. ඒ කියන්නේ හරි ටෆ්. නමුත් අපි හැමදේම ගොඩක් වෙලාවට කරදරයක් නෙවෙයි. මේවා එන්ජොයි කරන්න ගත්තම මම හරි මේවා දරු උගන් සෑහෙනවා. ඉතින් මම ලෙක්චර්ස් කරද්දී මගේ දරුව දුවන් එනවා. එක එක ප්‍රශ්න අහනවා. ඉතින් මහත්තයා මම එනකන් හැමදාම සෝෆා එකේ ඉඳගෙන ඉන්නවා 11 වෙනකන් ලෙක්චර් එක ඉවරනකම්. මොකද මට තේ හදලා දෙන්නේ යා තමයි. ඊට සෑහ එක පැයක් කතා කර කර ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ජීවිතේ. හරි හැම එන්ජොයි කරනවා. හරි වෙනස්. නමුත් අර අපි තේයක් තේරුම් ගන්න ඕනේ සංවිධානය කරන්න පුළුවන් වෙනට අවශ්‍ය වෙනවා. අවදානිය යොමු කරන සිතුවිලි වල වෙනස්කමක් ඇති වෙනවා. ඉස්සර සාමාන්‍ය වෙන විදියට හිටුවට යා දැන් වැඩිපුර ආගමට ලැබුරු වෙනවා. සමහර අය තියෙන්නේ එක එක තැන් වලට වැඩිපුර යනවා. දැන් ඒ සමහරට එක පල්ලියක් තියෙන ඒ පල්ලියට වැඩිපුර සෙනග යනවා කියලා කියන්නේ අපි තේරුම් ගන්න යාට ලොකු ප්‍රශ්නයක් ජීවිතේ. හැබැයි ඒ දේ ඔයට නෝට් කරන්න බැරුව ගිතන මොකද වෙන්නේ? එයා සුයිසයිඩ් කරන මට්ටමටම ඔබ ඩිවලොප් වෙන්න පුළුවන්. දැන් මගේ හිටියා මගේ බාප්පගේ වයිෆ්. එයා කොහොමාරි එයා ඉස්සරින්දම්ම කිව්වේ මගේ බාප්පට එයා ගොඩක් උගත් කියලා. හැමතිස්සෙම ඕක කියනවා. ඉතින් අපි ඔක නෝට් කරේ නෑ එච්චර. නෝට් කරේ නෑ. මෙයා හැමතිස්සෙම කියනවා මං උගත් මං මේම වෙන්න ඕනේ. මෙයාට එච්චර තේරෙන්නේ නෑ. දැන් ඔහොම කිව්ව අපිට නෝට් උන්නේ නෑ. අන්තිමට මොකද කරේ? එයා සුයිසයිඩ් කරගත්තා. හැබැයි අපිට දැන් මේවා දේවල් උගන්නද්දී අපිට තේරෙනවා අපිට තේරුන්නේ නෑ නේද එයා ඒ කාලේ කියපු දේ කියලා. එයාව අපි තේරුම් අරගෙන එයාව අපි ට්‍රීට්මන්ට් වලට යොමු කරා නම් අදටත් ඒ දරුවට ඒ අම්මා ඉන්නවා. ඒ නිසා අපිට ගොඩක් වෙලාවට මිනිස්සු අහිමි වෙනවා. සුයිසයිඩ් කරගන්නේ පුතේ ওই තත්වෙන් ඔබට ගියාම. මේ දේවල් අපිට නෝට් කරන්න බෑ පුද්ගලයාගේ ජීවිතේ. මොකද හේතුව අපි විධිමත් මානසිකින් නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ මට මගේ කියන පරිචය තුල. මට මගේ කියන පරිචය තුල. මට මගේ නෙමෙයි පුතේ මේ ජීවිතේදී මට මගේ වගේම මට අනිත් අයටත් වෙන්න ඕන දේවල් ප්‍රමාණයක් තියෙනවා. අපි මේ දේවල් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අපි ඉහත තත්ත්වයන් හොඳින් අවබෝධ කර ගැනීම හරහා අපිට ඒවා ඉවත් කර ගන්නට පුළුවන්. හරිද? ඒ නිසා හැමතිස්සම අපේ ජීවිතයේ ශේෂය වෙන්නේ අපි ලබාගත් දේවල් නෙමේ, අපි ඉතුරු වෙච්ච දේවල්. මම හැමතිස්සම කියනවා අපිට මොන යාන වාහන තිබ්බත්, මොන ගෙවල් දොරවල් තිබ්බත් එක ලෙඩයි හැදෙන්න ඕනේ සියලුම දේවල්. ඒ සියලුම දේවල් නැති වෙන්න. මම මාත්‍යට කිසිම කියනවා ඔයාට මාට කැන්සර් එකක් හැදුනොත් මේ වස්තු දේපල ඔක්කොම විකුණලා අපි එක රැයි දිලිඳු හිඟන්නන් බවට පත් වෙනවා.
ඒ නිසා අපිට ඒ වෙලාවට මිනිස්සෙක් බත් එකක් දෙන්න හරි ඉන්නේ අපි මිනිස්සෙකුට උදව් කරලා තියෙනවා නම් විතරයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ලැබෙන දෙයට වඩා අපි උත්සාහ කරන්නට අවශ්‍ය වෙන්නේ අපිට දෙයක් දෙන්න පුළුවන් නම් දෙන්න. මොකද මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ තමයි මන්ට අවුරුදු 30යි ජීවත් වෙන්නේ. 67ක් ජීවත් වුණොත් මද ඇදෙන්නේ. තව එච්චර ජීවත් වෙන්න බෑ. අපේ අම්මලා මේ 60 62 කින් පිස්සුනටනකොට අපි තව හිටියොත් ළමයින්ට මොන කරදරයක් වෙයිද නේ. ඒ නිසා ඉතින් මොන දේ කරත් ඕන්ට නා දේවල් ගන්න යන්න ඕනෙත් නෑ. ඔය ඇති දැන් ජොලියෙන් ඉමු කියලා තමයි හිතන්නේ. සේවකයෙකුට උපදේශනයේ හරහා ලබාගත හැක්කේ කුමක්ද? මේක අපි ස්ලයිඩ් එක දාලා මේක සබ්ස්ක්‍රයිබ් කරලා බ්‍රේක් එකක් දෙන්න. තමන්ට ඇහුම්කන් දෙන ආරක්ෂිත අවස්ථාවක්. ඒක තමයි පුතේ වීඩියෝ එකේ මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? ඔයාගේ පෞද්ගලිකත්වය හා රහස්‍ය භාවය මම ආරක්ෂා කරනවා. ආපු මෝඩ් එක නෙමෙයි ටිකක් යනකොට එයාගේ මෝඩ් එක වෙනස් වුණා. ඔයගලන්ට තේරුණ නැද්ද? ආවේ බයෙන් ඊට පස්සේ මේ මූනේ මනස මේ මස්ටික මේ මසල්ස් හොක්කම රිලැක්ස් වෙලා එයාගේ මූණ චුට්ට කතා කරන ටෝන් එක වෙනස් වුණා, කතා කරන වේගය වෙනස් වුණා, බය වෙනස් වුණා. ඒ තත්ත්වෙට අපි ගේන්න අවශ්‍ය වෙනවා. හරිද? තමාගේ සේවක අතතිය මුදා හැරිය හැකි අවස්ථාව. ඒ වෙලාවට කියනවා කෑ ගහලා බැන්නත් නරක වචන කිව්වත් උපදේශකයා ඒක අරුඩ කරගන්න හොඳ නෑ. එයා ගොඩක් වෙලට ඒ කියන්නේ අත්බැඳගෙන ඉන්නත් එපා කියලා මෙහෙම කියනවා. රිලැක්ස් අත් දෙකෙන් එයා කියන දේ බලන්න, එයාගේ ඔබ්සර්ව් කරන්න, එයාගේ ඇස්වල තියෙන තරහ ස්වභාවය, එයාගේ මාසල්ස්, එයාගේ අත් වැඩ කරන්නේ කොහොමද, එයා කොහොමද හැසිරෙන්නේ, මේ දේවල් ඔබ්සර්ව් කරන්න. තමන්ට බැන නොවදිනහා විනිශ්චය නොකරන අවස්ථාව. ජජ් කරන්න එපා, අන්තවලට යන්න එපා. ඔයා හොඳයි, ඔයා හොඳ නැහැ. එතනදී උපදේශිකා මොකද කිව්වේ? ඔයා මේ ප්‍රශ්නය මේ කීම ප්‍රකාශ කිරීම තුළ මම ඔයාගේ ජීවිතයෙන් දැක්කේ මොකද්ද? ධෛර්යයක්. කිව්වේ නේද? ධෛර්යයක් මම දැක්කෝ. ඔයා ඇත්තටම ධෛර්යවන්තව මේ මට ඒක වීඩියෝ එකකයි පෙන්නන්න ඕනේ. මොකද මේ ලෙක්චර් නෝට් එක සම්බන්ධ කරන්න පුළුවන් ඒ වීඩියෝ එකට. ධෛර්යයක්. එතකොට යා විනිශ්චය කරාද? කිව්වද? එතනදී කිව්වද ඔයා ඇවිල්ලා මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා කිරීම ඔයා ගෙදර ආය දන්නවා එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? එහෙම කිව්වේ නැහැ. විනිශ්චය කරෙත් නැ, බැන වැදුනෙත් නැ. ගෞරවාන්විත තම ගැටලුව ප්‍රකාශ කළ හැකි අවස්ථාවක්. සහ තම හැඟීම් තහවුරු කරන ලැබෙන අවස්ථාවක්. එතනදී ඒ බාන උපදේශිකාවගේ මූණේ සතුට කඳුල සතුට කියන දේ තිබුණෙත් නැ, දුක කියන දේ තිබුණෙත් නැ නේ. හැමතිස්සෙම යා රිලැක්ස්. එයා නිකන් උන්නත් මල් 1000යි මලත් 1000යි වගේ තමයි හිටියේ. එහෙම තමයි ඉන්න ඕනේ. මූණෙන් කිසිදයක් ප්‍රකාශ කරන්න බෑ. මොකද මේ ප්‍රකාශ කිරීම තුළ සමහරවිට ඒ අදාළ පුද්ගලයා හිතා ගන්නවා, ආ මෙයාට මාව තේරෙනවා, මෙයා මට මං කියන දේට පොසිටිව් විදිහට රෙස්පොන්ස් කරනවා. එතකොට මොකද එයා කියන්නේ? එයාට වාසිදාගත් තොරතුරු තමයි එයා කියන්නේ ඒ වෙලාවේදී. හැබැයි එයා නෙගටිව් විදිහට රෙස්පොන්ස් කරොත් මොකද එයා කියන්නේ? අම්මෝ මෙයාට නම් ඔක්කොම කියන්න හොඳ නෑ, මේ බඩුගේ මෙයාට දැන් මම තරහ ගිහිල්ලාද. තොරතුරු වහනවා. වාසිදාගත් තොරතුරු කියන සත්‍යෙත් නෙමේ, ආසදායක තොරතුරු කියන්නේ නැති තත්ත්වෙත් නෙමේ. රිලැක්ස් වෙනකොට එයාට අර කතා බහ තුල අර සාමාන්‍ය පුද්ගලයෙක් කිව්වම එයාට ඒ දේ සම්පූර්ණ ගැඹුරින් හදාරන්න අවස්ථාවක් දෙනවා. තමාගේ ගැටලු වලට ප්‍රායෝගික පිළිතුරක් සෙවිය හැකි අවස්ථාවක්. ප්‍රායෝගික පිළිතුරක්, ප්‍රැක්ටිකල් සොලියුෂන් එක. එයාගේ වපසරිය තුල, එයාගේ ආර්ථික හැකියාව තුල, එයා ජීවත් වෙන සමාජය තුල, එයාගේ ස්වාම පුරුෂයාගේ ස්වභාවය අනුව, එයාගේ නැන්දම්මාගේ ස්වභාවය අනුව එයාට හොයන්න පුළුවන් ප්‍රායෝගික පිළිතුරක් තමයි. පිළිතුරු තියෙනවා ප්‍රායෝගික ප්‍රැක්ටිකලි එයාට කරන්න පුළුවන් තොරතුරක්. ඒ හයිලයිට් කරන්නේ ප්‍රායෝගික පිළිතුරක්. ප්‍රායෝගික පිළිතුරක් පළවෙනි කේ හයිලයිට් කරගන්න ආරක්ෂිත අවස්ථාව. ආරක්ෂිත දෙවෙනි කේ හයිලයිට් කරන ආතතිය මුදාහැරිය හැකි. දැන් ආතතිය මුදාහැරිය හැකි. දැන් මම එක්සෑම් එකට පාඩම් කරන්නේ ওই වචන ටික විතරයි. ඩෙකරේට් කරනවා පස්සේ මම ඔය හයිලයිට් කරන වචන විතරයි මම ෂෝට් නෝට් එකේ එක්සෑම් එකේ පාඩ ගන්නෙ. ආරක්ෂිත ආතතිය මුදා හැරිය හැකි, බැන නොවදින විනිශ්චය. බැන නොවදින හා විනිශ්චය නෑ, බැන නොවදින විනිශ්චය. මට උතුර ඒ ටික මතක් වෙද්දි මට මතක් වෙනවනේ මම ඉතුරු ටික ඩෙකරේට් කර ගන්නවා කේක් එකේ. ගෞරවාන්විතව ඉතර මන් දන්නවා, ඒ කියන්නේ මට ගෞරවයක් ලැබෙන තැන. හැඟීම් තහවුරු කරන, හැඟීම් තහවුරු කරන ප්‍රායෝගික පිළිතුර. ඊළඟ එක තමයි අවංකවම සහාය ලැබෙන. අවංකවම සහාය ලැබෙන හදවතින්මයි උදව්ව ලැබෙන්නේ. වංචනික ලෙස නෙමෙයි. අවංකවම ආදරයෙන් හදවතින්ම ආදරය කරනවා කියලා අපි කියන්නේ.
අවංකවම සහාය ලැබෙන පිළිතුරක්. ඒ විභාගයේදී ඔය ඔක්කොම මොමිස් මේවා පාඩම් කරන්න අපිට නම් බෑ කියන්න එපා. ඒ ඔය වචන ටික අදාළ වචන ටික අපි කියන්නේ ක්‍රිටිකල් වර්ඩ්ස් ටික නෝට් එකකට ගන්න එච්චරයි. කේක් එක ඕගලයිසින් කර ගන්න කැමති විදිහට. හරි මම මෙතනින් දෙනවා පොඩි බ්‍රේක් එකක්. අපි ස්ලයිඩ් ටු ස්ලයිඩ් ටික කතා කරමු. වෙලාව 11යි. විනාඩි 10ක් මැදිද? මැදිද? ඇතිනේ. මැදිද? ආ මැදිද? ට්‍රයි කරමු. දහයෙන් අපි එන්නේ ට්‍රයි කරමුනේ. ස්ලයිඩ් 13 අපිට අගලයි. ඒ ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම ක්‍රිටිකල් වර්ඩ්ස් ටික හයිලයිට් කරන්න. මේ ඉක්මනට ගිහිල්ලා එන්න. අපි 10න් ට්‍රයි කරමු. ඈ 11 11යි 10ට. Thank you.